හරිදුවේ පුතේ එහෙනම් අපි අද දවසේ 2016 අගෝස්තු උසස් පෙළ විභාගයේ ජෛව පද්ධති තාක්ෂණමේදී ප්‍රශ්න පත්‍රය තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බලන්න ඕගොල්ලන්ට මම කිව්වා වෙලාව තියලා නිවැරදි කාලය තුල මේකට පිළිතුරු ලියලා තියාගන්න කියලා එතකොට ඔයාලටම ඔයාලගේ දැනට තියෙන මතකයේ ප්‍රමාණය එහෙම නැත්නම් දැනට ඔයගොල්ලෝ ඉන්න මට්ටම අවබෝධ කරගන්න පුළුවන් තව සති 3යි අපිට තියෙන්නේ මේ සති 3 ඇතුළත අපි උපරිමෙන්ම මේ කටස්තික ආවරණය කරගෙන අඩුපාඩු ටික හදාගෙන විභාගයට සූදානම් වෙනවා ඒක නිසා මම හිතනවා මම දකින දෙයක් තමයි පුතේ මේ පසුගිය ප්‍රශ්න පත්‍රවල පිළිතුරු සැපීම ඉතාමත් වැදගත් ඒ හේතුව නිසා තමයි මම මේ ටික නැවත සාකච්ඡා කරන්නේ අද දවසේ තුත මේ 2016 ප්‍රශ්න පත්‍රය සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා එතකොට ඔයාලා ඒ එක බලලා තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න ඊළඟට 2015 පේපර් එක ඊළඟ දවස් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා හරි අපි එහෙනම් පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පටන් ගමු 1 අතීතයේ පටන් පැවති ආහාර පරිරක්ෂණ ක්‍රම වන්නේ මොකද පුතේ මේ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ ආහාරයක් නරක් වෙන්න බලපාන සාධක කෘතිමව පාලනය කරමින් ආහාරයේ ලක්ෂණ ගුණාත්මය ආරක්ෂා කරමින් ජීව කාලය වැඩි කර ගන්න කරන දේවල්නේ ඉතින් මේ ආහාර පරිරක්ෂණයට අදාළව අපෙන් අහන්නේ අතීතයේ ඉඳන්ම ආපු ක්‍රම අපි බලමු පිළිතුරු ටික එක අධිශීත කිරීම අතීතයේ තිබුණු ක්‍රමයක් නෙවෙයිනේ අනිත් එක බලන්න දෙයක් තුරු නැහැ අධිශීත කිරීම තියෙන නිසා වැරදි දෙක ටින් කිරීම හා සුබ්‍රීකරණය කිරීම ටින් කිරීම කියන එකත් බොහොම මෑත කාලයේ ආපු පරිරක්ෂණ ක්‍රමයක් ඒක අතීතේ ඉඳන් පැවති ක්‍රමයක් නම් නෙවෙයි 3 වියලීම සහ පැසවීම වියලීම අපි දන්නවා ඉස්තර කාලේ වැඩි ජනතාව ආහාර වියලීම සිදු කරා ඒ වගේම මේ පැසවීම මගින් ආහාර පරිරක්ෂණයත් කරා අපි ඒක චුට්ටක් හරි වගේ එක තියමු 4 ප්‍රවිකිරණය හා දුම් ගැසීම හරි වුණාට ප්‍රවිකිරණය කියලා කියන්නේ නවීන ක්‍රමයක් 5 පැස්ටරීකරණය හා ජීවාණුහරණය මේ දෙකත් නවීන ක්‍රම එහෙනම් දෙපතේ මෙතන අතීතේ පටන් පැවති ආහාර පරිරක්ෂණ ක්‍රම විදියට ගන්න තියෙන්නේ වියලීම සහ පැසවීම පිළිතුරු අංක 3 දෙවැනි එක ශාකවල මුල් වායුගෝලයේ එල්ලෙන පරිදි වගාව පවත්වා ගැනීමෙන් හා ඒවාට පෝෂක ද්‍රාවණ ඉසිමින් ශාක වගා කිරීම හඳුන්වා දිය හැකි අපි දන්නවා නිර්පාෂ වගා ක්‍රම ගැන කතා කරනකොට අපි ප්‍රධාන නිර්පාෂ වගා ක්‍රම කිහිපයක් ගැන කතා කරනවා මොකද මේ නිර්පාෂ වගාව කියන්නේ නිර්පාෂ වගාව කියලා කියන්නේ දුවේ පුතේ පස් රහිතව පස් නැතුව ඒ වෙනුවට අපි මේ පෝෂක මාධ්‍යයක් ද්‍රාවණයක් හෝ වෙනත් ඝන මාධ්‍යයක් හෝ තුල භෝග වගා කිරීම. එතෙන්දී අපිට මේ නිර්පාෂ වගාව නැවත බෙදන්න පුළුවනි. ඝන මාධ්‍ය තුල වගාව ද්‍රව මාධ්‍ය තුල වගාව එහෙම නැත්නම් අපි කියනවා ඒකට හයිඩ්‍රොපොනික්ස් ජලගත වගාව කියලා. ඊට පස්සේ පාගත වගාව. මෙතෙන්දී ඝන මාධ්‍ය විදිහට අපිට කොහොබත් නැත්තම් රොක්කුව මේ වගේ විවිධාකාර දේවල් ගන්න පුළුවන්. කොහොගෙන්දී ඔය වගේ ගොඩාක් જાති අපි කතා කරනවා. මම දැන් මේක විස්තරාත්මකව කතා කරන්න යන්නේ නැහැ. හරිද? ඝන මාධ්‍ය තුල භෝග වගාවේදී පෝෂක සපයන්නේ නැතිව මුල් වල ආධාරය සඳහා භාවිත කරන්න පුළුවන් ඝන මාධ්‍ය භාවිත කරනවා. පෝෂක ලබා දෙනවා පොහොර ද්‍රාවණයක් මගින්. ද්‍රව මාධ්‍ය තුල වගාවේදී අපි දියරමය පෝෂක මාධ්‍යයක් තුල තමයි භෝග වගාව කරන්නේ. ඒක අපි සංසරණය වෙන වගා පද්ධති සහ සංසරණය නොවන වගා පද්ධති පිළිබඳ කතා කරා. ඊළඟට වාගත වගාව. මෙන්න මෙතන තමයි අපිට වැදගත් වෙන්නේ. මොකද්ද මේ වාගත වගාව කියන්නේ? මේ වගේ අපි පැල රඳවනවා මුල් කලාපයේ මෙහෙම ඇතුළට වායු ගෝලය එල්ලෙන විදිහට. මේ විදිහට පැල රඳවල ඉවර වෙලා මෙතන මේ පෝෂක ද්‍රාවණය විසිරුවා හැරීම ස්ප්‍රේ කිරීම කරන්න. එතකොට මේක අපි හඳුන්වන්නේ වාගත වගාව කියලා. එහෙනම් දැන් අපේ ඉරිතර වෙන්න ඕනේ මොකද්ද? ශාකවල මුල් වායුගෝලයේ එල්ලෙන පරිදි වගාව පවත්වා ගැනීම හා ඒ වාට පෝෂක ද්‍රාවණ ඉසිමින් ශාක වගා කිරීම හඳුන්වා දිය හැක්කේ වාරෝපිත වගාව. එහෙම නැත්නම් වාගත වගාව ඉරිතර අංක 3. ඊළඟට උංගිරි ප්‍රශ්නේ බලන්න. ලැක්ටෝස් ප්‍රධාන වශයෙන්ම භාවිතා වන්නේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගාවේදී අපි කතා කරනවා මේ ලැක්ටෝස් ගැන. ඉස්සෙල්ලාම බලමු මොනවද ආරක්ෂිත ගෘහ කියලා කියන්නේ.
ආරක්ෂිත ගෘහයක් කියලා කියන්නේ අපේ භෝගයේ වර්ධනයට බලපාන පාංශු පරිසරය නැත්නම් වායු පරිසරව අපිට අවශ්‍ය පරිදි පාලනය කරමින් වගා කරන්න පුළුවන් විදිහට හදන ව්‍යුහයක්. එතෙන්දී හරිතාගාර පොලි පොලිතීන් නුමන් ඊට පස්සේ දැල් ගෘහ මේ වගේ විවිධාකාරය දේවල් ගැන කතා කරනකොට අපි කතා කරන එකක් තමයි මේ ලැත් නිවාස. හැබැයි BSc වලට අලුත් සිලබස් එකේදී ලැත් නිවාස ගැන ලොකුවට කතා කරන්නේ නැහැ. පොඩි හැඳින්වීමක් විතරයි කරන්නේ. ඒ හැඳින්වීම ඇති. ලැත් නිවාස අපි මොකටද භාවිත කරන්නේ? ලැත් නිවාස වල ලී පටි වලින් හදන්නේ සුළඟ පාලනය කරනවා. ආදතාවයේ වැඩි සත්ව ලබා දෙනවා. ශාක දඬු කැබලි මුල් අද්දවා ගැනීම උත්තේජනය කරන්න තමයි මේ ලැත් හවුස් අපි භාවිත කරන්නේ. එහෙනම් බලන්න විසිතුරු පත්‍රික ශාක පුහුණු කිරීමට. පුහුණු කිරීම කියන්නේ මොකද්ද? විසිතුරු පත්‍රික ශාක වලට අවශ්‍ය හැඩයකට අවශ්‍ය රටාවකට පවත්වා ගැනීම තමයි අපි කියන්නේ පුහුණු කරනවා කියලා. වැලක් නම් ආරුප්පුවකට යවනවා අන්න ඒ වගේ. ඊට පස්සේ කියනවා සුක්ත බීජ ප්‍රරෝහණය. සුක්ත බීජ ප්‍රරෝහණය කරන්න නම් අපිට සුක්තතාවයේ බිඳින්න මොකක් හරි බීජ ප්‍රතිකාරයක් නේ කරන්න වෙන්නේ. එතෙන්දි මේ ලැත් නිවාස කියන එක ගැලපෙන්නේ නැහැ. ඒක හරියන්නේ නැහැ. තුන දඬු කැඹලි වල මුල් ඇද්දවීම ප්‍රවර්ධනයේද මං කිව්වා ලැත් හවුස් භාවිත කරන්න උන් ඔය වැඩේ තමයි කියලා මුලින්ම නේද? එහෙනම් පිළිතුරු අංක තුන වෙන්න ඕන. රෝග හා පලිබෝධ ශාක ආරක්ෂා පලිබෝධ වලින් ශාක ආරක්ෂා කිරීමට ඇත්තරම් පුතේ හරිතාගාර තුල ඒ වගේම පොලිතින් උමන් තුල දැල් ගෘහ තුල රෝග හා පලිබෝධ වලින් ශාක ආරක්ෂා කරන්න පුළුවන් හැම ක්‍රියාකාරකම්ම අපි ගන්න. ඊට වඩා අඩු ආරක්ෂාවක් තමයි මේ ලැත් හවුස් තුල ලැබෙන්නේ. ඒක නිසා ඒක ගන්න බෑ. කැපුව මල් කර්මාන්තයේදී පුෂ්පීකරණය වැඩි කරන්න නෙවෙයි, පුෂ්පීකරණය වැඩි කරන්න අපි ගොඩක් වෙලාවට පොහොර වර්ග සහ අවශ්‍ය භෝගයට ගැළපෙන විදිහට ආලෝක සත්ත්ව ලබා දීමනි කරන්නේ. මෙතෙන්දී මතක තියාගන්න ලැත් නිවාසවල මූලිකම ප්‍රධානම භාවිතය වෙන්නේ දඬු කැබලි මුල් අද්දවා ගැනීම ප්‍රවර්ධනය. එහෙනම් පිළිතුරු අංක 3. 4. සහතික කළ බීජ භාවිතය සැලකිය හැක්කේ. සහතික කළ බීජ භාවිතය මොකද්ද වෙන්නේ? මෙතන අහලා තියෙන්නේ වල් මර්ධනයත් එක්ක ගලපලා. එතකොට අපි බලමු සහතික කළ බීජ භාවිතය සැලකිය හැක්කේ ශාස්ත්‍ර විද්‍යාත්මක වල් මර්ධන ක්‍රමයක් ලෙස. මොකද මේ ශාස්ත්‍ර විද්‍යාත්මක වල් මර්ධනය කියන්නේ? ශාස්ත්‍ර විද්‍යාත්මක වල් මර්ධනය කියලා කියන්නේ අපි භෝග මාරුව, මිශ්‍ර භෝග වගා වගේ වගා ක්‍රමත් එක්ක වල් පැලෑටි පාලනය කිරීම. මෙතෙන්දී සහතික කළ බීජ මගින් ඒක සිදු කරන්නේ නැහැ. සහතික කළ බීජ කියන්නේ මොකද්ද? රජයේ අනුමත විදියට සකස් කරගත්ත නියමිත තත්ත්ව පවත්වාගත් බීජ. මේ නියමිත තත්ත්ව පවත්වාගත් බීජවල ගොඩාක් අවස්ථාවල වල් පැලෑටි බීජ අපි බොහොම يعني වල් පැලෑටි බීජ වලින් තොර විය යුතු මට්ටමටදී සැලකන්නේ 1%ක් වගේනේ තිබ්බට කමක් නැහැ කියන්නේ. ඒකෙදි වල්පැල නිවාරණ මේ ශාස්ත්‍ර විද්‍යාත්මක වල් මර්ධන ක්‍රමයක් විදිහට සලකන්න බැහැ මේ සහතික කළ බීජ භාවිතය. දෙවන පිළිතුරේ තියෙන්නේ ජෛව විද්‍යාත්මක වල් මර්ධන ක්‍රමයක් ලෙස. ජෛව විද්‍යාත්මක වල් මර්ධන ක්‍රම වලදී අපි භාවිත කරන්නේ තව ජීවියෙක් භාවිත කරලා වල්පැල මර්ධන. අපි දන්නවා සල්වීනියා මර්ධනය කරන්න කුරුමිනියෙක් භාවිත කරන ඒ වගේ විවිධ ජීවීන් භාවිත කරනවා මේ වල්පැල පාලනයට. හැබැයි ඒක සහතික කළ බීජ වලින් කරන්නේ නැහැ. රසායනික වල් මර්ධන ක්‍රමයක් ලෙස රසායනික ද්‍රව්‍ය භාවිත කරන එක නේක කොහෙත්ම අදාළ නැහෙනේ. යාන්ත්‍රික වල් මර්ධන ක්‍රමයක් ලෙස යාන්ත්‍රික වල් මර්ධනය කරන ගැන් උදළු ගානවා ගිනි තියනවා අතින් ගලවනවා වගේ වනේ. එතෙන්දිත් සහතික බීජවල බලපෑමක් වෙන්නේ නැහැ. 5. වල්පැල නිවාරණ ක්‍රමයක් ලෙස ඇත්තරම් පුතේ සහතික බීජවලදී අපි බීජවල තියෙන වල්පැල ප්‍රමාණය වල් බීජ ප්‍රමාණය බොහොම අඩුම මට්ටමක තමයි පුළුවන් නම් නැවතුම මට්ටමේ පවත්වා ගැනීම තමයි අදහස් කරන්නේ. එතනින් වල්පැල නිවාරණ ක්‍රමයක් විදියට තමයි මේ සහතික කළ බීජ භාවිතය හඳුන්වන්නේ. එහෙනම් පිළිතුර අංක 5. 5 වෙනි ප්‍රශ්නේ. බ්‍රොයිලර් පුපුල් කර්මාන්තයේදී සිදුවන වායු දූෂණය අවම කිරීමට යොදාගත හැකි වඩාත්ම යෝග්‍ය ක්‍රියාමාර්ගය වන්නේ. බ්‍රොයිලර් පුපුල් නිෂ්පාදනයේදී නැත්නම් බ්‍රොයිලර් පුපුල් කර්මාන්තයේදී වායු දූෂණය වෙන්නේ කොහොමද? හොඳට මතක තියාගන්න මේ ප්‍රශ්න දෙක ගොඩාක් වෙලාවට අපි අහන ප්‍රශ්න දෙකක්. එකක් තමයි සත්ව පාලනය ආශ්‍රිතව මේ පරිසර දූෂණය එහෙම නැත්නම් වායු දූෂණයට හේතු වන වායු වර්ග දෙක. ඔයාලට මතක් වෙනවද මේක කිව්ව ගමන්? ඇමෝනියා සහ මීතේන්. මීතේන් කොහෙන්ද නිකුත් වෙන්නේ? මීතේන් නිකුත් වෙන්නේ ගව ගාල්ල ආශ්‍රිතව, ගවයාගේ මල ද්‍රව්‍ය ආශ්‍රිතව අධික ලෙස මීතේන් නිකුත් වීමක් වෙනවා. ඉතින් පුතේ මේ අධික ලෙස පිටවන මීතේන් අපි වළක්වා ගන්න ඕනේ පරිසර දූෂණය අවම කරගන්න.
එතෙන්දී අපි කරන ක්‍රමය මොකක්ද? අපි මේ මීතේන් වලින් පරිසර දූෂණය වෙන එක වළක්වා ගන්න කරන්නේ මේ ගව ගාලක් තුල එකතු වෙන අපද්‍රව්‍ය ජීව වායු ජනකයකට යොමු කළා. ඒ එන ජීව වායු කියන්නේ මීතේන්නේ දහණය කරලා ශක්ති උත්පාදනය කරන. ඒකට වායුගෝලයට මීතේන් එකතු වීම පාලනය කරනවා. ඒක හරි. ඒකට මෙතන කියන්නේ කුකුල් පාලනයනේ. කුකුල් පාලනයේදී වායු දූෂණයට බලපාන්නේ ඇමෝනියා. ඇමෝනියා කොහොමද කුකුල් පාලනයේදී ඇති වෙන්නේ? අපි දන්නා ගව මේ ඇමෝ කුකුල් අතුරනුව. අතුරනුව කියලා කියන්නේ අපි දන්නවනේ මේ සූක්ෂම ක්‍රමයට බ්‍රොයිලර් නිෂ්පාදනයේදී අපි කතා කරනවා ඝන ආස්තරණ ක්‍රමය ගැන. ඝන ආස්තරණ ක්‍රමයේදී කුකුල් කූඩුව තුළට අපි යොදනවා දහයියා වගේ මොනවා හරි අතුරනුවක් අඟල් 5-6ක ස්තරයක්. මොකටද ඒක යොදන්නේ? මේ කුකුලන්ගේ මලද්‍රව්‍ය ආර්ධගණයිනි. මේ වගේ සල්මොනෙල්ලා වගේ ශුද්ධ ජීවියොත් ඉන්නවා. ඉතින් මේ ආර්ධගණ මලද්‍රව්‍ය සතුන්ගේ ශරීරයේ ගෑවුනාම රෝග ඇති වෙන්න පුළුවන්. ඒක නිසා මේ මලද්‍රව්‍ය හැකි පමණ ඉක්මනින් පරිසරයෙන් තෙතමනේ ඉවත් කළා යෝජනය කරව ගන්න තමයි මේ අතුරනුව භාවිත කරන්නේ. අතුරනුවට මලද්‍රව්‍ය වැටුනම අතුරනුවෙන් තෙතමනේ උරා ගන්න. ඒ වගේම අතුරනුවේ ඉන්න ශුද්ධ ජීවීන් මාසින් මේ මලද්‍රව්‍ය වියෝජනය කළා මේවා විනා ඉවත් කළා දානවා. එතෙන්දී උෂ්ණත්වය වැඩි වෙනකොට කොහොමත් ඉක්මනින් අතුරනුව වියලීම සිදු වෙනවා. මෙන්න මේ ක්‍රම කීපය මගින් අතුරනුව තුළ මලද්‍රව්‍ය ඉක්මනින්ම එයාලා මේ සතුන්ගේ ඇඟේ ගෑවෙන්නේ නැති වෙන විදිහට කළමනාකරණය කර ගැනීමක් සිදු කරනවා. ඉතින් මේ අතුරනුවට වතුර වැටුනොතින් ඇමෝනියා වායුව අධික ලෙස පිට වෙන්න ගන්නවා. එහෙනම් කුකුල් පාලනයේදී ඇමෝනියා වායුව පිට වෙන එක වළක්ව ගන්න නම් ජල භාජන වල කාන්දු වීම තියෙන එක වළක්ව ගන්න ඕනේ. ඒ කියන්නේ අතුරනුව දෙමින එක වළක්ව ගන්න. ඉතින් අපිට තියෙනවා එහෙම උත්තරයක් නේද? ජල බඳුන් වලින් ජල කාන්දුව හා පිටාර ගැලීම වැළැක්වීමය පිළිතුරංක පහ. ජලයෙන් අතුරනුව දෙමෙන් නැති විදියට පවත්වා ගත්තොතින් ඇමෝනියා සාන් පිටවීම පාලනය කර ගන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නය. මද සමායෝජනයේ ප්‍රධාන වශයෙන් යොදා ගන්න. මේක පරණ විෂය නිර්දේශයේ නමුත් ඇග්‍රිදරුව වෙනුවෙන් මම කියා දෙන්නම්. මද සමායෝජනය කියලා කියන්නේ කෘතිමව ලිංගික හෝමෝන ලබා දෙමින් එළදෙනුන්ගේ මදයට පත්වීම අපට අවශ්‍ය පරිදි පාලනය කර ගැනීම. එතකොට මද සමායෝජනය කරන්නේ අපි ගර්භණී නොවු එළදෙනුන්ට. එතකොට තමයි යාලා අපිට අවශ්‍ය විදිහට මද චක්‍රය වෙනස් වෙනවා. ඒ අනුව අවශ්‍ය වේලාව තුළ ගර්භණී භාවයට පත් කරන්න කෘතිම සිංචනය කරන්න හැකියාව ලැබෙනවා. එහෙනම් පිළිතුර කීයද? අංක 5. 7 වෙනි ප්‍රශ්නය. කාලගුණික මධ්‍යස්ථානයක කියලා කාලගුණික මධ්‍යස්ථානය ගැන ප්‍රකාශ පහක් දීලා තියෙනවා. අපෙන් අහන්න නිවැරදි ප්‍රකාශය. අපි බලමු. 1. සටහන් නොවන වර්ගයේ වර්ෂාමාන මගින් වර්ෂාපතනයක තීව්‍රතාවය වාර්තා කෙරේ. සටහන් නොවන වර්ෂාමානයෙන් කොහොමද කෙරෙන්නේ? මං හිතනවා දරුවන්ට දැන් සටහන් නොවන වර්ෂාමානය නිකන් අර අපේ එදිනදා ජීවිතයේ කොටසක් වගේම මතක ඇති කියලා නේද? සටහන් නොවන වර්ෂාමානය තුළ සිදුවෙන දරුවනේ පැය 24ක් තුළ එකතු වෙන මුළු වර්ෂා ජල ප්‍රමාණය මැනලා දවසේ පැය 24ක් තුළ ලැබුණු මුළු වර්ෂාපතනය ගණනය කරගන්න. ඒකෙන් අපිට වර්ෂාපතනය ලැබුණු කාලයවත් එක් එක් කාලයේ තිබුණු වර්ෂාපතන ප්‍රමාණයවත් හොයන්න බෑ. එහෙනම් මේ වර්ෂාපතන තීව්‍රතාවය වාර්තා කෙරේ කියලා කියන එක වැරදීනේ නේද? එහෙනම් දෙවෙනි එක. සටහන් නොවන වර්ගයේ වර්ෂාමාන මගින් වර්ෂාපතනයක කාලපරාසය වාර්තා කෙරේ. එතකොට පුතේ මං ඉස්සෙල්ලා කිව්වා සටහන් නොවන වර්ෂාමානයෙන් මොකද වෙන්නේ? පැය 24 තුළ ලැබුණු මුළු වර්ෂාපතනය විතරයි මනින්න පුළුවන්. වැස්ස ලැබුණේ කීයේ ඉඳන් කීයේ වෙනකන්ද ඒ වෙලාව තුල කොච්චර වැස්සක් වැදුනද මොකුත් අපිට ගන්න බෑ. එහෙනම් දෙවෙනි පිළිතුරත් වැරදි. 3. සටහන් වන වර්ගයේ වර්ෂාමාන මගින් වර්ෂාපතනයක ආකාරයේ වාර්තා කෙරේ. ඒ කියන්නේ මේක සංවහන වැස්සක්ද මෝසම් වැස්සක්ද කියලා වර්ෂාමානයේ තියෙන වැස්සෙන් අපිට කියන්න බෑ. ඒකත් වැරදි. 4. සටහන් නොවන වර්ගයේ වර්ෂාමානය මගින් වර්ෂාපතනයක මුළු ප්‍රමාණය වාර්තා කෙරේ. අන්න ඒක නම් හරි නේද? ඇයි 24ක් තුළ ලැබුණු මුළු වර්ෂාපතනය තමයි සටහන් නොවන වර්ගයේ වර්ෂාමානයකින් වාර්තා කරන්නේ. 5. සටහන් වන වර්ගයේ වර්ෂාමාන වර්ෂාපතනයක තීව්‍රතාවය වාර්තා කිරීමට පමණක් භාවිතා කෙරේ. ඒකත් වැරදීනේ. සටහන් වන වර්ගයේ වර්ෂාමානයකින් වර්ෂාපතන තීව්‍රතාවය වර්ෂාපතන ලැබුණු කාල සීමාව වගේම මුළු වර්ෂාපතනයත් මනින්න පුළුවන්. එහෙනම් 5ත් වැරදි. පිළිතුරු අංක 4.
අටවෙනි ප්‍රශ්නේ. ආහාර සැකසීමේ කර්මාන්ත ශාලාවක් සඳහා වඩාත්ම යෝග්‍ය ඍජු ජල ප්‍රභවය වන්නේ. මෙතන පුතේ භූගත ජල වර්ගීකරණය ගැන තමයි මේකේ තියෙන්නේ. ඔයාලට මම හිතන්නේ ඔයාලට මේ කොටස නැහැ. නමුත් මතක තියාගන්න භූගත ජලය පිරිසිදු බව අනුව ඒක අඩංගු ලවණ ප්‍රමාණය අනුව අපි ප්‍රධාන කාණ්ඩ හතරකට බෙදනවා. පළමුවන කාණ්ඩයේ ජලය නැත්නම් පළමුණු පන්තිය අපි ඒ වචනේ පාවිච්චි කරමු නේද? පළමු පන්තිය, දෙවන පන්තිය, තුන්වෙනි පන්තිය, හතරවෙනි පන්තිය, පස්වෙනි පන්තිය, එක් පන්තිය, දෙක පන්තිය, තුන පන්තිය, හතර පන්තිය. මේ පළවෙනි පන්තියේ ජලය කියලා කියන්නේ ඝන ද්‍රව්‍ය ප්‍රමාණය ලීටරයට මිලිග්‍රෑම් 300ට වඩා අඩු. දෙවනි පන්තිය කියන්නේ 300 sorry 300 නේ 500ට වඩා අඩු. 500 මේක 500ට අඩු. දෙවනි පන්තිය කියන්නේ 500ත් 3000ත් අතර. තුන්වෙනි පන්තිය කියන්නේ 3000ත් 10000ත් අතර. මෙතන 10000ට වැඩි. එතකොට මේ පළමුණු පන්තියට අපි කියනවා සුවිශේෂී භූගත ජලය කියලා. සුවිශේෂී භූගත ජලය කියන්නේ පිරිසිදු බවින් ඉතාමත් ඉහළ ගුණාත්මයෙන් උසස්ම භූගත ජලය තමයි පළමු පන්තිය. දෙවනි පන්තියට අපි කියන්නේ පානීය ජලයේ ගුණාත්මය සහිත ජලය. එතකොට අපි පානීය සඳහා සුදුසු තත්ත්වයට තියෙනවා මේ ජලය. මේක සීමා සහිත භාවිතයක් සහිත ජලය, මෙයා කඨින ජලය. ඉතින් පුතේ මෙතෙන්දී අපි කතා කරන්නේ ආහාර නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් සඳහා වඩාත්ම යෝග්‍ය ඍජු ජල ප්‍රභවයනි. ඍජු ජල ප්‍රභවයදී ගන්නව නම් හොඳම වෙන්නේ මෙන්න මෙයා. ඒ කියන්නේ මෙයා පානීය ජලයේ මට්ටමටත් වඩා පිරිසිදු ජල ප්‍රභවයක්. මෙයාගේ ජලයේ දූෂක අඩංගු වීම ගැන චුට්ටක්වත් සැකයක් බයක් තියන්න බෑ. ඒ නිසා අපි ගන්නේ පළමු පන්තියේ භූගත ජලය තමයි වඩාත් සුදුසුයි කියලා. පිළිතුර අංක 3. නමේ ශ්‍රී ලංකාවෙන් බහුලවම අපනයන කරන ලබන විසිතරු මත්ස්‍ය විශේෂී වන ජනප්‍රිය ප්‍රශ්නයක්. අපි නිතරම කතා කරන ප්‍රශ්නයක්. උත්තරේ 1 ගප්පි. 10 ශ්‍රී ලංකාවේ සමුද්‍ර ධීවර කර්මාන්තයට ඉහළම දායකත්වයක් සපයන්නේ අපේ පළාත දකුණු පළාත. පිළිතුරු අංක 3. 11 ජෛව ස්කන්ධ ඉන්ධනවල ප්‍රධාන ලක්ෂණයක් වන්නේ. ජෛව ස්කන්ධ කියන්නේ මොනවද? ශාකෝ සත්ව සම්භවයක් සහිත ද්‍රව්‍ය. එතකොට ජෛව ස්කන්ධ පුනර්ජනනීයයිද? ඔව්. එහෙනම් පළවෙනි පිළිතුර වැරදීනේ. පුනර්ජනනීය නොවේ කියලා තියෙන්නේ. ඒක වැරදි. 2. සෑම විටම අකාබනික සම්භවයක් සහිත වීම. නෑ නේද? මේ ජෛව ස්කන්ධ කියන්නේ කාබනික සම්භවයක් සහිත එක. ඒ දෙකත් වැරදි. 3. අඩු භූගෝලීය ව්‍යාප්තියක් පෙන්වීම. මිනිස්සු ගස් තියෙන ඕනම තැනක ජෛව ස්කන්ධ තියෙනවා. එහෙනම් භූගෝලීය ව්‍යාප්තිය ඉතාමත් පුළුල්. මේක වැරදි. 4. පොසිල ඉන්ධන වලට වඩා වැඩි දූෂක ප්‍රමාණයක් ප්‍රයෝජනය කිරීම. උදේ මතක තියාගන්න ජෛව ස්කන්ධ වලින් පරිසරයට නිකුත් කරන්නේ පරිසරය තුල තියෙන කාබන් චක්‍රය තුල අඩංගු කාබන්ම තමයි. හැබැයි පොසිල ඉන්ධන වලදී කාබන් චක්‍රයෙන් ඉවත් වෙලා භූගත වෙලා තියෙන කාබන් ටිකක් තමයි අපි බලෙන් අරගෙන දහනය කරලා වායුගෝලයට කාබන් ඩයොක්සයිඩ් පිට කරන්නේ. ඒ නිසා අපි කියන්නේ පොසිල ඉන්ධන මගින් තමයි පරිසර දූෂණයක් සිදු වෙන්නේ. ජෛව ඉන්ධන මගින් පරිසර දූෂණයක් සිදු වෙන්නේ නැත. 5. වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ඉහළ යාමට දායක නොවීම. දැන් අපි කිව්වේ කතාව තමයි. මොකද කාබන් චක්‍රය තුල තියෙන කාබන් ටික සංක්‍රමණ වේගය වැඩි වෙලා සංක්‍රමණය වීම විතරයි වෙන්නේ. සාන්ද්‍රණය වැඩි වෙන්න හේතුවක් වෙන්නේ නැහැ. පිළිතුරු අංක 5. 12 වෙනි ප්‍රශ්නේ. නිවැරදි නො වූ ඉරියව්වක් දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හේතුවෙන් පරිගණක ක්‍රියා කරවන්නකු පොඳු නාරටියේ වේදනාවකින් පෙළෙන්නට විය. මෙම தત્ත්වය වඩාත් හොඳින් විස්තර කළ හැකියි. ඔයාලට මතකයි නේද වෘත්තියාපදා? ප්‍රධාන වෘත්තියාපදා වර්ග පහක් ගැන අපි කතා කරනවා. මතකයිද දැන් ඒක? පළවෙනි එක භෞතික ආපද. 2. රසායනික ආපද. 3. ජෛවීය ආපද. 4. මනෝ සමාජීය ආපද. 5. ශ්‍රම
सूक्ष्म आपदा मनोवद में क्या ना आपदा वर्ग ठीक है बरान पालेवनी है क्या ने भौतिक आपदा वक्त क्या क्या ने दुए पुते वैटीला तुआ अलवे नवा अतरपाई कैपे नवा कारंट वादी नवा एक्सकीर्ण वर निरावरण नवा अन्य वक्त है तो अपनी सासी दो ना रासायनिक आपदा क्या क्या ने रासायनिक द्रव्य शरीर रखते ही बनी था अम्ले अगर पिलिस देने पुलवां रासायनिक दुमक मेससने आश्वास कल्ला මේ යන්න පුළුවන් නේද අර මතකයි නේ ඇමෝනියා ආශ්වාස කළා රබර් ෆැක්ටරි එක මිනිස්සු දෙන්නෙක් මැරුණේ නේද අන්නේ වගේ ඊට පස්සේ ජෛවී ආපදා කියලා කියන්නේ ජීවීන් නිසා ඇති ආපදා දැන් මේ දවස්වල කොරෝනාත් අපිට ජෛවී ආපදාක විදිහට ගන්න පුළුවන් අපේ රැකියා ස්ථානය ආශ්‍රිතව පැතිරෙනවනේ නේද ඩෙන්ගු ඊළඟ මී වුණ ඒ වගේ රෝග අපි රැකියා කරන ස්ථානය නිසා අපිට හැදෙන්න පුළුවන් රෝග අපි කියනවා ජෛවී ආපදා කියලා එහෙනම් මනෝ සමාජී ආපදා මනෝසමාජීය අපදා කියලා කියන්නේ රැකියා ආයතන ආශ්‍රිතව ඇතිවන පීඩා නිසා මානසිකව ඇතිවන ගැටලු. අපි දන්නවා අධික වැඩ මුරය ඊට පස්සේ වැඩි වැඩ අරගෙන අඩුවෙන් පඩි දෙන එක ලොකු ටාගට් දෙන එක මෙන්න මේ වගේ දේවල් නිසා මනෝසමාජීය අපදා ඇති වෙන්න පුළුවන්. ආතතිය, දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් වගේ රෝග ඇති වෙන්න පුළුවන් මේ මනෝසමාජීය අපදා නිසා. ඊළඟට ශ්‍රම සූක්ෂම අපදා. ශ්‍රම සූක්ෂම අපදා කියලා කියන්නේ අපි වැරදි ඉරියව්වක් තිස්සේ වැරදි ඉරියව්වකින් වැඩි කාලයක් ඉස්සේ වැඩ කරනකොට අපේ ශරීරයේ අපහසුතාවය ඇති වෙනවා. ඔයා දන්න ජුකි මැෂින් ගියා කරවන්නන්ගේ උරහිස් කැක්කුම එනවා. මොකද මෙයාලා දිගටම අර ඉදිරියට නැවිගෙන මහා නිසා අපි කොඳු වැට පෙළිය සිරස්ස තියාගෙන අරියට කෙලින් තියාගෙන තමයි වැඩ කරන්න ඕනේ. ඇදෙට හිටියොත් අපිට කොඳු වැට ප්‍රාශිත ආපාද ඇති වෙනවා. ඉතින් මෙතන කියන කතාව බලන්න. නිවරදි නො වූ ඉරියව්වක් දීර්ඝ කාලයක් භාවිත කිරීම හේතුවෙන් පරිගණක ක්‍රියා කරවන්නකු संपूर्ण वचन प्रश्न पत्र व्यूहगत रचना प्रश्न तिबुना අර වැරදියේ බරෝසන පින්තූරයක් දාලා මෙහෙම වැරදි විදියට බරෙසෙ වීම නිසා ඇතිවන ආපදා වර්ගය හඳුන්වන්නේ කියලා ශ්‍රම ආපදා කියන එකට ලකුණු දුන්නේ නැහැ. ශ්‍රම සූක්ෂම ආපදා කියලා තමයි පිළිතුර බලාපොරොත්තු වෙන්නේ. මේකේ එක උත්තර 13. පාංශු ලක්ෂණ කිහිපයක් පිළිබඳ ප්‍රකාශ පහත දැක්වි. බලන්න. මොකද තියෙන්නේ? ඒ පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම නිසා පසෙහි ව්‍යුහය වෙනස් වෙයි. පසට කාබනික ද්‍රව්‍ය එකතු කරාම පසේ ව්‍යුහය වෙනස් වෙනවද? ඕනේ නේද? කාබනික ද්‍රව්‍ය වලින් නැත්නම් කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් පසට එක් රැස් වෙනවා විවිධ කාබනික අම්ල වර්ග. මෙන්න මේ කාබනික අම්ල වර්ග වලින් පසේ බන්ධනකාරක විදියට ක්‍රියාත්මක වෙලා මේ පාංශු ව්‍යුහයන් ගොඩනංවනවා. පාංශු ව්‍යුහය වෙනස් කරනවා. ඒ ප්‍රකාශය හරි. එහෙනම් පුතේ ඔයගලගේ පිළිතුර වල ඒ නැති උත්තර ඔක්කොම කපලා අයින් කරලා දාන්න. එහෙනම් 2 සහ 3 පිළිතුරු ඉවත් වෙලා යනවා. B. පසක් සුසංගමණය වීම නිසා පසේ වයනය වෙනස් වෙනවා. පසේ වයනය කියන්නේ මොකද්ද? පසේ වයනය කියන්නේ පසේ අඩංගු වැලි මැටි රොන් මඩවල සාපේක්ෂ අනුපාතය. ඉතින් මේ පාංශු පසේ තියෙන සාපේක්ෂ අනුපාතය වෙනස් වෙනවද පසේ තද වුණා කියලා? ඊටවත් නැහැ නේද? එහෙනම් ඒක වැරදි. එහෙනම් අපේ පිළිතුරේ B තියෙන්න පුළුවන්ද? B තියෙන්න බෑ. 4 වෙනි පිළිතුරත් ඉවත් වෙනවා. දැන් පිළිතුරු 2යි. C. පසක් සුසංගමණය වීම නිසා පසේ දෘශ්‍ය ඝනත්වය වැඩි වෙයි. දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ පස පිහිටි ආකාරයෙම ගන්නා ඒකක පරිමාවක් තුල අඩංගු ඝන ද්‍රව්‍යවල ස්කන්ධය. එතකොට පස තද වෙනකොට ඒකක පරිමාවක තියෙන අංශ ප්‍රමාණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. එහෙනම් දෘශ්‍ය ඝනත්වය මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕනේ. එහෙනම් C හරි. අපේ පිළිතුර එහෙනම් A හා C නේ. පිළිතුර අංක 14 වෙනි ප්‍රශ්නේ. පසක සවිවරතාව මොකද්ද මේ සවිවරතාවේ කියන්නේ? සවිවරතාවෙන් බලපාන සාධකයි අහන්නේ. පසක සවිවරතාවේ පසේ දෘශ්‍ය ඝනත්වය වැඩි වීමත් සමග වැඩි වේ. දැන් චුට්ටකට කලින් කතා කරා අපි දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා පස සුසංගණය වෙනකොට. පස සුසංගණය වෙනවා කියන්නේ පස තද වෙනවා. විවර ප්‍රමාණය නැත්තම් අවකාශ ප්‍රමාණය අඩු වෙනවා. එහෙනම් සවිවරතාවය දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනකොට වැඩි වෙන්න බෑ. දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනකොට අඩු වෙනවා. එක වැරදි. දෙක. පසේ දෘශ්‍ය ඝනත්වය අඩු වීමත් සමග වැඩි යන්නේ පිළිතුර හරි නේද?
ෘෂගරත්ය අඩු වෙනකොට සයිවර්තාවය වැඩි වෙනවා අපි දන්නවා ෘෂගරත්ය සහ සයිවර්තාවය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවය පිළිතුරු අංක 2 ඉතුරු ටික බලන්න ඕනද බලමු නේ 3 පසේ අංශවල රළු බව වැඩි වීමත් සමග වැඩි වෙනවා අංශවල රළු බව වැඩි වීමත් එක්ක පසේ සයිවර්තාවය වැඩි වෙනවා කියලා අපිට කියන්න බෑ ඒක වැරදුයි 4 පස උදුනේ වියලුව පස ස්කන්ධයට සාපේක්ෂ වේදි මුළු නිදහස් අවකාශ පරිමාව වේ නෑ මෙතන කියන්නේ පසේ උදුනේ වියලුව පසු ස්කන්ධයට සාපේක්ෂව මුළු නිදහස් අවකාශ පරිමාව නෙවෙයිනි මුළු පරිමාවට සාපේක්ෂව අවකාශ පරිමාව තමයි අපි කියන්නේ මෙතන පසේ සයිවර්තාවය කියලා එක හරි ඒක වැරදි ප්‍රකාශ 5 පසේ මුළු ඝන ඩ්‍රයිවර් පරිමාවට පමණක් සාපේක්ෂව ඇති මුළු නිදහස් අවකාශ පරිමාවේ වැරදි සයිවර්තාවය කියන්නේ පසේ මුළු පරිමාවට සාපේක්ෂව අවකාශ පරිමාව පිළිතුරු අංක 2 පසේ දෘශ්‍ය ඝනත්වය අඩු වීමත් සමග සවිවර්තාවය වැඩි වේ 15 යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම පාර්ණ සිලබස් එකට අදාළයි එතන පාංශු සංරක්ෂණය කියලා කියන්නේ පාංශු ඛාදනය වළක්වන්න සිදු කරන ක්‍රියාකාරය යාන්ත්‍රික ක්‍රම කියන්නේ අපි ඔය වැටි දානවා ඒ වගේ කාණු කපනවා වගේ ක්‍රම එතෙන්දී අපෙන් අහන්නේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ සත්‍ය වන්නේ කියලානේ බලන්නේ ඒ වැහි බින්දුවල බලපෑම වළක්වයි යාන්ත්‍රික පාංශ සංරක්ෂණ ක්‍රම වලින් වැහි බින්දුවල බලපෑම වලක් වෙන්නේ නැහැ. වැහි බින්දුවල බලපෑම වලක් වන්න නම් පාස ආවරණය කරන ශාක වර්ග වගා කරන්න. එහෙනම් ඊ වැරදීනේ. ඒ තියෙන පිළිතුරු කපල අයින් කරාම පිළිතුරු තුනක්ම ඉවත් වෙනවා. B. අපදාවේ ආරක්ෂිතව වහණය කරයි. හරියටම හරි පුතේ අපි යාන්ත්‍රික ක්‍රම වලින් කාණු දාලා හරි වැටි දාලා හරි බලාපොරොත්තු වෙන්නේ පස මතු පිටින් ගලා යන ජලය මගින් පස සෝදා යාම වැළැක්වීම. ඉතින් මෙතෙන්දී අපදාවේ ආරක්ෂිතව වහණය කරයි කියන පිළිතුර හරි. එහෙනම් අපේ පිළිතුරේ B අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. එහෙනම් දැම්මම අපි දන්නවා පිළිතුර මොකද්ද? B පමණි කියලා. උත්තරේ 2. C බලමු. සාපේක්ෂව ලාභදායී ලෙස ශ්‍රේෂ්ඨයේ සංස්ථාපනය කළ හැක. සාපේක්ෂව ලාභදායී වෙන්නේ නැහැ. කාණු කපන්න ඕන. සමෝච්ච රේඛා මනින්න ඕන. ඊට පස්සේ කාණු කපන්න ඕන. එහෙම නැත්නම් ගල් වැටි දාන්න ඕන. මේ ශ්‍රමස් ඉතාමත් ශ්‍රමයේ වැය වෙන ක්‍රමයක් ඒ නිසා ලාභදායී ක්‍රමයක් කියලා ගන්න බෑ වියදම් සහිත ක්‍රමය. එහෙනම් පුතේ යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබඳ සත්‍ය වෙන්නේ අපදාවේ ආරක්ෂිතව වහණය කරයි පිළිතුර 2. මැඩ ඊළඟට තියෙනවා අපිට බිම් මැනීම ගානක්. අපි බලමු නේද? මොකද්ද තියෙන්නේ? මැඩ ABC කියලා ලක්ෂ තුනක් තියෙනවා. එතන ඒවල මට්ටම් යෂ්ටිය තියලා තියෙනවා ඊට පස්සේ B වල තියෙනවා ඊට පස්සේ C වල තියෙනවා එහෙනම් මෙයා A මෙයා B මෙයා C උපකරණය මෙතනයි පිළිටුවල තියෙන්නේ මේ එකම ලෙවල් රේඛාව තුල තමයි පාටම් කරන් තියෙන්නේ මේක 1.25 මීටර් මේක 2.32 මීටර් මේක 1.75 මීටර් මේ A හා C අතර උච්චත්ව වෙනස වන්නේ A සහ C අතර උච්චත්ව වෙනස හොයන්න මොකද කරන්න ඕන මෙතන මෙන්න මේ වෙනස හොයන්නනේ ඕන ඉතින් පුතේ මෙතන උපකරණයේ උස සමානයිනේ මෙතනයි මෙතනයි දෙකේම ඒ නිසා කෙලින්ම අපිට මේ පසු දැක්ම සහ පෙර දැක්ම අතර වෙනසෙන් ගන්න පුළුවනි උච්චත්ව වෙනස එහෙනම් බලන්න 1.75 න් අඩු කරනවා 1.25 0.5 එහෙනම් බලන්න මෙතන A ලක්ෂයට සාපේක්ෂව C ලක්ෂය 0.5 පහළයි බැස්මක් තියෙනවා එහෙනම් A හා C අතර උච්චත්ව වෙනස අහන්නේ නැග්මද්ද බැස්මද්ද කියලා අහන්නේ එහෙනම් 0.5 මීටර් 0.5 මීටර් පිළිතුරු අංක 1 17 රිකිලි බද්ධය සඳහා අනුජය ලබා ගන්නා මාතෘ ශාකය බද්ධ කිරීමක් කියන්නේ මොකද්ද බද්ධ කිරීමක් කියන්නේ මූල මණ්ඩල සහිත ග්‍රාහී ශාකයකට
අස්වැන්න වැඩිපුර දෙන ශාකයකින් ලබා ගන්න ආනුජයක් සම්බන්ධ කරලා එකම කුලේ ශාක සම්බන්ධ කරලා තනි ශාකයක් ලෙස වර්ධනය කරගන්න. එතකොට මෙතෙන්දී ශාක කොටස් දෙකක් එකට එකතු කරලා තනි ශාකයක් ලබා ගැනීම කරන්නේ. ඉතින් රිකි ඒකත් අපි බෙදනවනේ අංකුර බද්දේ සහ රිකිලි බද්දේ කියලා. අංකුර බද්දේ කියන්නේ වර්ධනය වෙන එක අංකුරයක් ග්‍රාහක ශාකයට සම්බන්ධද. රිකිලි බද්දේ කියන්නේ අංකුර කීපයක් සහිත රිකිලි කැබැල්ලක් අතු කැබැල්ලක් ග්‍රාහක ශාකයට සම්බන්ධ කිරීම. මෙතන හන්නේ රිකිලි බද්දේ සඳහා අනුජය ලබා ගන්න මාතෘ ශාකයේ තිබිය යුතු ලක්ෂණ. අපි බලමු. ඒ හොඳින් පැතුරුණු මූල පද්ධතියක් සහිත විය යුතුයි. අනුජයත් එක්ක මූල පද්ධතිය ගන්න දෙනවා නෑ නේ පුතේ. මූල පද්ධතිය ගන්න දෙනවා තියෙන්නේ ග්‍රාහකයාට. එහෙනම් අනුජයට මූල පද්ධතිය වැදගත්කමක් තියද? කොහෙත්ම නෑ. එහෙනම් ඒ ප්‍රකාශය වැරදි. ඒ තියෙන උත්තර කපලා අයින් කරන්න. උත්තර දෙකක් ඉවත් වෙනවා. B. හොඳින් පැතුරුණු වියනක් සහිත විය යුතුය. ඒක හරිනේ. වියන හොඳින් පැතිරලා තියෙන්න ඕන. මොකද කොළදාව එහෙම නැත්නම් වියන පැතිරෙන තරමට තමයි සූර්යාලෝකයේ වැඩිපුර පත්‍රවලට ලැබෙන්නේ. ඒ ප්‍රමාණයට තමයි ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිදුවෙන්නේ. එතකොට තමයි නිෂ්පාදනය වෙන ආහාර ප්‍රමාණය වැඩි වෙලා සංචිත ආහාර වැඩි වෙන්නේ. එහෙනම් B හරි. B නැති උත්තර ඉවත් කරන්න පුළුවන්. එතකොට තවත් පිළිතුරක් ඉවත් වුණා. C. උසස් ගුණාත්මයකින් හැබි ඉහළ අස්වැන්නක් සහිත විය යුතුයි. ඒකත් හරිනේ. අපිට ඕනේ අනුජය තමයි අස්වැන්න දෙන්නේ. එහෙනම් ඒ අනුජය තුල ගුණාත්මය වගේම ප්‍රමාණාත්මකව උසස් අස්වැන්නක් ලැබෙන්න ඕනේ. එහෙනම් ඒහා C sorry B හා C පමණි පිළිතුර අංක 5. 18. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනය සඳහා SLS සහතිකය ලබා ගැනීම පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. ඉහත ප්‍රකාශ තුළින් සත්‍ය වන්නේ SLS මොකද්ද මේ? ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය. කවුද නිකුත් කරන්නේ? ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින්. එතකොට අපිට මේ ප්‍රමිති සහතිකය ආකාර දෙකකට ලබා ගන්න පුළුවන්. එකක් තමයි අවසාන නිෂ්පාදනය සඳහා ප්‍රමිති සහතිකය ලබා ගන්න. එහෙමත් නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ප්‍රමිති සහතිකය ලබා ගන්න. එතෙන්දී කොයි ක්‍රමේ කරත් අපි අදාළ ආයතනයෙන් පිළිවිතර අරගන්න ඕනේ. ඒ වගේම ක්‍රියාවලිය දෙකක් අපි ලොකුවට කතා කරන්න ඕනේ. අපි බලමු මේ තියෙන පිළිතුරුත් එක්ක සත්‍ය වෙන්නේ මොකද්ද කියලා. ඒ සමාගම විසින් ඔවුන්ගේ වාර්ෂික ආදායම 5%ක මුදලක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගෙවීමට එකඟ විය යුතුය. 5%ක් දුන්නොත් එහෙම හරි වැඩක් වෙනවා නේද ප්‍රමිති ආයතනෙ. එහෙම දෙන්නේ නැහැ. 0.05%ක් දෙන්නේ. ඉතාමත් කුඩා ප්‍රමාණයක්. එහෙනම් ඒ ප්‍රකාශය වැරදීනේ. ඒ තියෙන උත්තර කපලා අයින් කරන්න. B. ආහාර නිෂ්පාදනවල ගුණාත්මය කම්හලේ පවත්නා සම්මත තත්ත්ව කළමනාකරණ පද්ධති මගින් තහවුරු කළේ. හරියටම හරි සම්මත තත්ත්ව කළමනාකරණ පද්ධති මගින් ආහාර නිෂ්පාදනයේ ගුණාත්මය අපි තහවුරු කරන්න ඕන. B හරි. B නැති උත්තර කපන්න. C. කම්හල තුල ආයනික අමුද්‍රව්‍ය භාවිතා කරන්නේ නම් කිසිදු පරීක්ෂාවකින් තොරව SLS සහතිකය ලබාගත හැකි. මොන බොරුවද නේද? ආනයනික වුණත් ගුණාත්මයේ පහළ ද්‍රව්‍ය එන්න පුළුවන් නිසා එහෙම දෙන්නේ නැහැ. එහෙනම් C වැරදි. පිළිතුර B පමණි. අංක 2. 19. නියමිත පරිණතාවදීදී අස්වනු නෙලීමෙන් අපි නිවැරදි අවස්ථාවේ අස්වනු නෙලීම මගින් මොකද වෙන්නේ? අපිට අස්වැන්නේ ජීව කාලය වැඩි කරගන්න පුළුවන් නේද? අස්වැන්නේ ජීව කාලය වැඩි වෙනවා. එහෙනම් එක උත්තරේ. එතකොට මේකේ තියෙන උත්තර ටිකක් චුට්ටක් බලමු. 1. අස්වැන්නේ ජීව කාලය වැඩි වෙයි. 1යි. 2. කරාල් තුල බීජ ප්‍රවෝහණය වීම වැඩි වෙයි. කරාල් තුල බීජ ප්‍රවෝහණය වීම වැඩි වෙන්නේ નિયમિત වේලාවට අස්වැන්නේ නෙළුවේ නැත්තම්. 1 වැරදි. එහෙනම් 2 වැරදි. 3. අස්වැන්නේ අන්තර්ගත තන්තු ප්‍රමාණය වැඩි වෙයි. අස්වැන්නේ අන්තර්ගත තන්තු ප්‍රමාණය වැඩි වෙන්නේ નિયમિત අවස්ථාවේ අස්වැන්න නෙළුවේ නැත්තම්. එතකොට තමයි අස්වනු මෝරලා තන්තු ප්‍රමාණය වැඩි වෙන්නේ. 1ක් වැරදි. 4. ධාන්‍යවල බීජ හැලීම වැඩි වෙයි. බීජ හැලීම වැඩි වෙන්නේ පුතේ નિયમિત අවස්ථාවේ අස්වැන්න නෙලන්නේ නැතුව පරුණෝති. අස්වැන්නේ වර්ණයේ ගන්ධය හා ස්වාදය වැඩි වෙයි. ඒකත් ටිකක් හරි වගේ. නමුත් එතෙන්දී වර්ණයේ ගන්ධයේ ස්වාදය වැඩි වෙනවා නෙමෙයි ආරක්ෂා වීමයි වෙන්නේ નિયમિત පරිණත අවස්ථාවේ අස්වැන්න නෙලීමෙන්. එනම් පිළිතුරු අංකයක අස්වැන්නේ ජීව කාලය වැඩි. අපිට වෙළඳ පොළක් නිකුත් කරලා තියාගන්න පුළුවන් කාලය වැඩි. 20. ඇතැම් භෝගවල අස්වැන්න නෙලීම පිළිබඳ ප්‍රකාශ කීපයක් පහත දැක්වේ. ඒ පත්‍රමය එළවලු වල අස්වැන්න නෙලීමට වඩාත් යෝග්‍ය වන්නේ සන්ධ්‍යාවේ අවසාන භාගයයි. පත්‍රමය භෝගවල අස්වැන්න නෙලන්න උදෑසන පිහිදෙන්න කලින් වගේම සන්ධ්‍යාවයි දෙකම හොඳයි. එතන කියන විදිහට
සන්ධ්‍යා විතරයි දෙය දෙන්නේ ඒ නිසා ඒක වැරදි ඒ වැරදි එහෙනම් ඒ තියෙන උත්තර කපල අයින් කරන්න දෙකයි ඉතුරු වෙන්නේ B අඹපළයේ වෘන්තයේ ඉහළ අන්තයෙන් කපා ගැනීම මගින් අඹ අස්වැන්න ලැබීම යෝග්‍ය වේ හොඳට මතක තියාගන්න දරුවනේ අඹ කිරි ගෙඩිය ගෑවුනොත් නරක් වෙන ගන්න ඒ නිසා පුළුවන් තරම් නටුව දිගට කැපුවම අපිට ඒක වළක්වා ගන්න පුළුවන් B හරි එහෙනම් B අනිවාර්යෙන් අපේ උත්තරේ තියෙන්න ඕන ඉබේම පිළිතුරු දෙක කියලා ඇවිත් තියෙනවා C බලන්න දෙයක්වත් නැහැ C දෙහි පල නෙලා ගැනීමට වඩා යෝග්‍ය වන්නේ උදෑසන කාලයයි වැරදි දෙහි අස්වැන්න නෙලන්නේ අඹ අස්වැන්න නෙලන්නේ උදෑසන 10 සිට සවස 3 දක්වා කාලය තුල එහෙනම් C ප්‍රකාශය වැරදි උත්තරේ B පමණි අංක 2 21 ආහාර කර්මාන්තයේ භාවිතා වෙන හොඳම ඇසුරුම් ක්‍රම වලින් එකක් ලෙස රික්ත ඇසුරුම් ක්‍රමය සැලකේ. රික්ත ඇසුරුම් ක්‍රමයේදී ඉතාමත් වැදගත් වන්නේ ඇසුරුම තුල මතක තියාගන්න වාතය නම් 0.0යි තියෙන්න ඕන ඇසුරුම තුල. ඒක හරි. මොකද රික්ත කියන්නේ සම්පූර්ණයෙන්ම වාතය ඉවත් කරා කියන එකනේ. දර තෙතමනේ කොච්චරක් වෙන්න ඕනද? අපි ආහාරයේ වියලීම වලට ලක් කරන්නේ සාමාන්‍ය දෙතමන ප්‍රමාණයම තියෙනවා. එතකොට මෙතන පිළිතුරක් නැහැ එහෙම ගත්තොත්. හැබැයි අපිට මාකින් ස්කීම් එකේ දීලා තියෙන්නේ පළවෙනි පිළිතුර හරි කියලානේ. මොකද්ද? වාතයේ 0.0ක් සහ තෙතමනේ 0.0ක් වශයෙන් පවත්වා ගැනීම. ඒ හැබැයි දුවේ පුතේ මස් මාළු වල එහෙම තෙතමනේ ඉවත් කරන්නේ. අපි කියන විශේෂ ලක්ෂණයක් මේ රික්ත ගැසුරුම් කරන්නේදී ආහාරය වියලෙන්නේ නැහැ නැවුම් බවින් තියනවා කියලා. ඒක නිසා මේකේ නම් මට තේරෙන විදිහට පිළිතුරක් හරියටම නැහැ. මාකින් ස්කීම් එකේ aran තියෙන පිළිතුර අංක 1. අපි එතෙන්දී වටහා ගන්න ඕන අවබෝධ කර ගන්න ඕන රික්ත ගැසුරුම් කරන්නේදී වෙන ප්‍රධාන ක්‍රියාවලිය නේද? එතෙන්දී මොකද වෙන්නේ? එතෙන්දී විශේෂයෙන්ම මේ ඇසුරුම තුල වාතයේ 100%ක් ඉවත් කරනවා. නමුත් එතමනේ ඉවත් කරන්නේ ආහාරයේ නැවුම් බව ආරක්ෂා කරගන්න. ඒ නිසා ඒක නිසා ඒක වැරදි. නේද? ඊට පස්සේ බලන්න 29. ප්‍රශ්න අංක 29 ට පිළිතුරු සැපයීම සඳහා පහත දැක්වෙන ජල පොම්පේ රූප සටහන භාවිත කරන්න. මෙතන ඇඳලා තියෙන මොකද මේ නියත විස්ථාපන පොම්පයක් පිස්ටන් පොම්පයක්. ඉහතින් දක්වා ඇත්තේ උත්තරේ නියත විස්ථාපන පොම්පයේ පිළිතුර අංක 5. පහත ප්‍රස්ථාරයේ මගින් දැක්වෙන්නේ 2015 වර්ෂයේදී යම් ශේෂ්ත්‍රයක මාසික වර්ෂණය සහ වාෂ්පීකරණ උත්සේදන රටාවන් වේ. මෙම ප්‍රස්ථාරයේ ඇසුරෙන් 30 වෙනි ප්‍රශ්නයට පිළිතුරු සපයන. උතේ මෙතන උගලංගා ප්‍රශ්න පත්‍රයේ තියෙනව නේද? මං අඳින්නේ නැහැ. අඳින්න. මෙතන 10 කියන එකෙන් පටන් අරගෙන තියෙනවා. මෙහෙම කඩේකින් යන ප්‍රස්ථාරයක් ඊට ඇති මේ විදිහට තියෙනවා තව ප්‍රස්ථාරයක් නේද මේක මොකද්ද මේක මාසික වර්ෂාපතනය මේක මාසික සරි මෙන්න මේක මාසික වාෂ්පීකරණ උත්සේදනය වාෂ්පීකරණ උත්සේදනය එතකොට අපෙන් අහන්නේ මොකද්ද 30 වෙනි ප්‍රශ්නේදී ඉහත ප්‍රස්ථාරයට අනුව මෙම ශේෂ්ත්‍රයට ජල සම්පාදනය කළ යුත්තේ මෙතන මාස දාලා තියෙනවා මෙන්න මෙතන තියෙන්නේ පෙබරවාරි මෙතෙන්ට ඇවිත් තියෙන්නේ ජුනි මෙතන තියෙනවා පහු දෙසැම්බර් එතකොට පුතේ මේ ප්‍රස්ථාරය තේරුම් ගන්න මේක මොකද වෙලා තියෙන්නේ මේ වර්ෂාපතනය අඩු වෙලා තියෙනවා පෙබරවාරි ඉඳන් ජුනි දක්වා හැබැයි වාෂ්පීකරණ උත්සේදනය වැඩි එහෙනම් මේ කාලේ අපි ජලය නොදුන්නොත් ශාක වියලිලා මෙතෙන්දී වාෂ්පීකරණ උත්සේදනයට වඩා වැඩි වර්ෂාවක් ලැබිලා තියෙනවා එතෙන්දී ජල සම්පාදනය වැඩගත් වෙන්නේ නැහැ එහෙනම් මේ ශේෂ්ත්‍රයට ජල සම්පාදනය කරන්න ඕනේ වර්ෂාපතනය අඩු වාෂ්පීකරණ උත්සේදනය වැඩි දෙසැම්බර් සිට ජුනි දක්වා කාලය තුල. එහෙනම් පිළිතුරු අංක 2. මිස් ඔබතේ මිස් 21 ඉඳන් කතා කරන්න තියෙනවා. මම පැත්ත පැන්නද? ඔව්නේ සෝරි. 22 එක්තරා සමාගමක් දියවැඩියා රෝගයෙන් පෙළෙන්නන් සඳහා නව නිෂ්පාදනයක් හඳුන්වා දීමට සැලසුම් කර ඇත. මෙම නව නිෂ්පාදනයේ අන්තර්ගත විය යුත්තේ. මතක තියාගන්න දියවැඩියා රෝගියෙක් කියලා කියන්නේ එයා ගන්න ආහාරවල තියෙන ග්ලූකෝස් ප්‍රමාණය රුධිරයට එක්ව වුණාම ඒ ටික අතිරික්ත ග්ලූකෝස් ප්‍රමාණය සංචිත කරන්න අවශ්‍ය කරන ඉන්සියුලින් හෝමෝනය අඩුකමක් දක්වන අයනේ දියවැඩියා රෝගීන් කියන්නේ. එතකොට ඒ වගේ අයට අපි ආහාරයක් නිෂ්පාදනය කරනකොට
ආහාරයේ මේ ජීන පද්ධතිය තුලදී ග්ලූකෝස් නිපදවීම නැත්තම් ග්ලූකෝස් නිදහස් කිරීම හෙමින් වෙන ආහාර තමයි දෙන්න ඕනේ. එක පාටම ග්ලූකෝස් නිදහස් කරන ආහාරයක් දුන්නොත් එහෙම එක පාටම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගිහිල්ලා රෝගී තත්ත්වය වැඩි වෙනවා. එහෙනම් අපි දෙන්න ඕන මොකද්ද? හෙමින් හෙමින් ග්ලූකෝස් නිදහස් කරන ආහාර. එතකොට ඒ එනම් ග්ලූකෝස් ප්‍රමාණයට හරියන රුධිරයේ තියෙන ඉන්සියුලින් වලින් පුළුවන් ආහාර සංචිත කරගන්න. එහෙනම් මෙතන බලන්න අඩු තන්තු ප්‍රමාණයක තන්තු ප්‍රමාණය වැඩගත්තනේ මලබද්ධය කියන රෝගයත් එක්ක නේද? තන්තු ප්‍රමාණය වැඩි වෙනකොට ආහාර ජීර්ණ පද්ධතිය තුළ මේ ජලය ප්‍රතිඅවශෝෂණය අඩු කරගෙන තන්තු ප්‍රමාණය වැඩි වෙනකොට ප්‍රතිඅවශෝෂණය වැඩි කරගෙන මෘදු මල ද්‍රව්‍ය නිෂ්පාදනය වීමක් වෙන එකයි වෙන්නේ. දැන් තන්තු ප්‍රමාණය දියවැඩියාවත් එක්ක සම්බන්ධයක් නැහැ. එහෙනම් වැඩි තන්තු ප්‍රමාණය කියන එකත් අදාළ වෙන්නේ නැහැ නේ? ඊළඟ තුන වැඩි ට්‍රාන්ස්මේදේ ප්‍රමාණය. මේ ට්‍රාන්ස්මේදේ කතන්දරේ එන්නේ කොලෙස්ටරෝල් එහෙම නැත්නම් රුධිරයේ තියෙන මේද ප්‍රමාණය හා සම්බන්ධයි. ඒක දියවැඩියාවට සම්බන්ධයක් නැහැ. හතර සරල කාබෝහයිඩ්‍රේට් වැඩි ප්‍රමාණයදී. සරල කාබෝහයිඩ්‍රේට් කියන්නේ සීනි වැඩිපුර දුන්නොත් මොකද වෙන්නේ? ටක් ගාලා රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ ගිහලා මෙයා රෝගී වෙනවා. ඒක හරියන්නේ නැහැ. පහ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් සැලකිය යුතු ප්‍රමාණය. සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් ජීර්ණය වෙලා මේ වෙනද ග්ලූකෝස් නිපදවීම ඉතාමත් හෙමින් සිදු වෙන්නේ. එතකොට රුධිරයේ තියෙන සීනි මට්ටම පාලනය කරන්න මේ ඉන්සියුලින් හෝමෝනයට හැකියාව ලැබෙනවා. ඒ අනුව පිළිතුරු අංක 5. 23. ඉන්ද්‍රිය ගෝචර ඇගයීම් යොදා ගන්න ලබන්නේ ආහාර නිෂ්පාදනයක ජීව කාලය නිර්ණය කිරීමට. ඒක හරි. අඩංගු ආහාර ප්‍රධාන පෝෂක විශ්ලේෂණය ඉන්ද්‍රිය ගෝචරතාවෙන් කරන්න බෑ. පෝෂණ අගය වැඩි දියුණු කිරීම බෑ. නිෂ්පාදන පිරිවැය අඩු කරන්නත් බෑ. අමුද්‍රව්‍යවල ගුණාත්මක තහවුරු කරන්නත් බෑ. ඉන්ද්‍රිය ගෝචරතා ගැනීම වලින් මොකද වෙන්නේ? නිෂ්පාදනයේ ජීව කාලය නිර්ණය කරන. මොකද මේ ඉන්ද්‍රිය ගෝචරතා ඇගීමක් කියලා කියන්නේ? ආහාරයක් අපේ සංවේදී ඉන්ද්‍රයන් මගින් පරීක්ෂා කළ බලන එකක් නේ. එතෙන්දී අපි ආහාරයේ ගුණාත්මය ගැනයි කතා කරන්නේ. ආහාරයේ يعني අපි බලාපොරොත්තු වෙන විදිහට සුවඳ, වායනය, පැහැය, රසය තියෙනවද කියන එකයි බලන්නේ. ඒක නිසා මෙතෙන්දී ඒක අපිට ගන්න බෑ මේ අනික් එකක් එක්ක. වෙයි ජීව කාල නිර්ණයේදී අපි බලනවා. මොකද ජීව කාලය ඉවරයි කියන්නේ ආහාරයේ තිබිය යුතු මේ ලක්ෂණ වෙනස් වෙලා. එහෙම වෙනකන් අපි බලන්නේ ජීව කාලය හඳුනා ගන්න. එහෙනම් පිළිතුරු අංක 1. 24 ආහාර නිෂ්පාදනය. ටීචර් මේ 21 ප්‍රශ්නේදී අර මේ තෙතමනේ ඉවත් කරන්නේ නැහැ කියනවානේ. එතකොට තෙතමනේ සාමාන්‍යයෙන් කොයිතරම් විතර තියාගන්න ඕනේ? ආහාරයේ තියෙන සාමාන්‍ය තෙතමන මට්ටම තියෙන එක අපිට කියන්න බෑ. ආහාර වර්ගයන් උනික වෙනස් වෙනවා පුතේ. හරි ටීචර්. හරි. 24 බලමු. ආහාර නිෂ්පාදනයේ ගණන්ව කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය තීරණය කළ හැක්කේ ලේන් ඇන් අයිනෝන් පරීක්ෂාව. ඒක මම කලිනුත් කතා කරා. මතක තියාගන්න මේවත් පරණ සිලබස්. නමුත් පෝෂක හඳුනා ගැනීම සහ පෝෂක ප්‍රමාණ නිර්ණය කිරීමේ පරීක්ෂණ ටිකට අපිට මතක තියෙනවා. එතකොට අපි පෝෂක හඳුනා ගැනීම කතා කරනකොට ග්ලූකෝස් වගේ සරල කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර හඳුනා ගන්නවා බෙනඩික් පරීක්ෂාවෙන්. නිෂ්ඨේ වගේ සංකීර්ණයව හඳුනා ගන්නවා අයඩින් පරීක්ෂාවෙන්. එතකොට මේ පොදුවේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය නිර්ණය කරන්නේ ලේන්ස් ඇන් අයිනෝන් කියන පරීක්ෂාවෙන්. ඊට පස්සේ මේද ප්‍රමාණය හඳුනා මේද ඇති බව හඳුනා ගන්නවා සොක්ස්ලට් සෝරි මේද ඇති බව හඳුනා ගන්නේ කොහොමද? සූඩෙන්ට්‍රි නේද? සූඩෙන්ට්‍රි පරීක්ෂාවෙන් ප්‍රමාණය හඳුනා ගන්නේ සොක්ස්ලට් නිස්සාරණි. ඊළඟට මේ ප්‍රෝටීන් ප්‍රමාණය හඳුනා ප්‍රෝටීන් ප්‍රමාණය මරින්න අපිට පරීක්ෂණ ගොඩක් තියෙනවා. මොනවද ප්‍රෝටීන් ප්‍රමාණය මරින්න පරීක්ෂණ? කෙල්ඩාල් පරීක්ෂණය, වන්න බන්ධක පරීක්ෂණය, ඒ වගේ පරීක්ෂණ කිහිපයක්ම තියෙනවා. ප්‍රෝටීන් තියෙන බව හඳුනාගන්නේ බයුරේට් පරීක්ෂා. ඔන්න ඔය ටික මතක තියෙන්න. පිළිතුරු අංක 3 ලේන් ඇන් අයිනෝන් ක්‍රමය. මේ අහන්නේ කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය නිර්ණය. ඒ නිසා 25 මෙතන ඇඳලා තියෙන පුතේ විද්‍යුත් පරිපථය.
ඔන්නෝ රූප සටහනක් තියෙන මෙතන ඒ කියලා නම් කරලා තියෙනවා මේක v මේක එකක් තියෙනවා මේක c මේක d මේක f මෙයා e මෙන්න මේ පරිපථයේ තියෙන විද්‍යුත් උපාංග ටික a b c d e කියලා නම් කරලා තියෙනවා අපෙන් අහනවා ඊයත රූප සටහනේ a b c d e සහ f ලෙස හඳුන්වන්නේ පිළිවෙලින් අපි බලමු a කියලා කියන්නේ මෙතන මොකද්ද මේක විභව සැපයුමක් එහෙනම් මේක මොකක් වෙන්න ඕනද බැටරියක් b කියන්නේ මේක විචල්‍ය ප්‍රතිරෝධකයනේ c කියන්නේ දාරිත්‍රකය d කියන්නේ ප්‍රතිරෝධකය e කියන්නේ npn ට්‍රාන්සිස්ටරය f කියන්නේ led එහෙනම් ඔය ටික අපේ පිළිතුරේ තියෙනවා බලන්න මුලටම ඒ වලට බැටරිය තියෙනවා ඒ වලට බැටරිය නැත්නම් උත්තර ටික අයින් කරන්න තුනක්ම ගියා දෙකයි ඉතුරු b මොකද්ද විචල්‍ය ප්‍රතිරෝධකය b විචල්‍ය ප්‍රතිරෝධකය කියන පස්සෙන් පිළිතුරේ විතරයි පිළිතුර අංක 5 එතකොට පුතේ මෙතෙන්දී මේ එක් එක් විද්‍යුත් උපාංග වල සංකේත ගැන ඔයාලා දැනුවත් වෙන්න මම හිතනවා මතක ඇති කියලා මම දැනට සංකේත කීපයක් මතක් කරන්නම් තවත් අපිට හම්බෙන ඒවා ඉදිරියේදී අපි විශේෂයෙන් කතා කරමු මෙතෙන්දී අපි දන්නවා බැටරිය දාරිත්‍රකය බල්බය ස්විචය ඊට පස්සේ ප්‍රතිරෝධකය මේ විදියටත් පුළුවන් මේ විදියටත් පුළුවන් විචාර ප්‍රතිරෝධකයක් එතකොට ආකාර දෙකයි ඊට පස්සේ ඩයෝඩ LED එක සෙනා ඩයෝඩ එය හයිද ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් මේක NPN මේක PNP තමනෝද අපි කතා කරන්නේ මෙහෙම එනවා මේක මොකද්ද මේක LDR light dependent resistor analog සංවේදී ප්‍රතිරෝධකය ඔය ටික නේද අපිට සම්බන්ධ හම් වෙන්නේ ප්‍රධාන වශයෙන් ඔය ටික හම් වෙනවා අපිට ඊට අමතරව හම් වෙනවා කතා කරමු අපි ඉස්සරහට හම් වෙන අවස්ථාවවලදී මේ සංකේත ටික වෙන වෙනම ඔයාලා නම් කරලා තියාගන්න ඒක ඔයාලට වැදගත් වෙයි හොඳට මතක තියාගන්න 2020 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ පසුව තිබ්බ ප්‍රායෝගික ක්‍රියාකාරකම් වල යාරදි ඩිස්පොට් එකක් විතරයිනේ ඔය ස්පොට් එකේ පරිපථයක් දීලා සංකේත අඳිනවා අනේ පුතේ අස්පන අපිටම ළමයින්ට හරි අමාරු නම් ඉන්න මේක සංකේත හොයන්න මොකද්ද මේ ඩයෝඩ අඳුරන්නේ ළමයි ගොඩක් ඉතිය සංකේත මතක මේ සරල උපාංග මේවා අපිට අනිවාර්යයෙන්ම ඕන කරනවා මේවායේ සංකේත බාහිර ස්වරූපේ අනිවාර්යෙන් මතක තියාගන්න ස්පොට් එකට දුන්නොත් හඳුනගන්න වෙනවාම තමයි ඒ නිසා අද අන්තිම වෙනකන් රැඳිලා ඉන්න මට ඊළඟ දවස්වල කරන්න ඕන දේවල් පිළිබඳ සුට්ටක් ඔයාලත් එක්ක සාකච්ඡා කරගන්න ඕන නිසා හරි 26 ස්වයංක්‍රීය වාරි පද්ධතියක ඉලෙක්ට්‍රොනික පාලකයක් මගින් මොකද කරන්නේ මේ පාලකය මගින් කරන්නේ තෙතමන ප්‍රමාණය අඩු වුණාම මේ කපාට විවෘත කරන්න අවශ්‍ය සංඥාව ලබා දෙනවා එහෙනම් මොකද වෙන්නේ පසක ජලය රඳවා ගැනීමේ ධාරිතාව ගණනය කරයි ඒක කරන්නේ සංවේදක මගින් වාරි ජලයේ උෂ්ණත්වය මනින ලැබේ ඒක අදාළ වෙන්නේ ජල සම්පාදන පද්ධතියට සංවේදකයක් රහිතව පසේ තෙතමන ප්‍රමාණය මනින ලැබේ ඒකත් වැරදි ජල සම්පාදනය ආරම්භීම සඳහා තෙතමන සංවේදකය වෙත සංඥාවක් ලබා දෙයි. තෙතමන සංවේදකයේ ජල සම්පාදන ක්‍රමය ආරම්භ කරන්න බෑ. එයා තමයි පාලකයට කියන්නේ දැන් ඔන්න තෙතමනේ අඩු වෙලා තියෙනවා. එතකොට පාලකේ මොකද කරන්නේ? උදයනයට එහෙම නැත්නම් කරාමයට කියනවා ස්වයංක්‍රීය කරාමයට. ආහා දැන් ඔන්න ඔක ඕපන් කරලා වතුර දෙන්න කියලා නේද? එහෙනම් පාලකේ මොකද කරන්නේ? අවශ්‍ය වෙලාවට ජල සම්පාදනයේ සඳහා කපාට විවෘත කරන්න සංඥාව ලබා දෙනවා. පිළිතුර අංක 5. 27 සංවෘත පුඩු පාලකයක් සඳහා උදාහරණයක් වන්නේ සංවෘත පුඩු පාලකයක් කියන්නේ පාලක පද්ධතිය තුළ ෆීඩ්බැක් එකක් නැත්නම් පසු පෝෂණයක් තියෙන
පද්ධතියක් උදාහරණයක් විදිහට හිතන්න සංවේදකයක් දාලා හදාගත්තු ජල සම්පාදන පද්ධතියක මොකද වෙන්නේ මේකෙදි උෂ්ණතා සරි පසේ තෙතමන ප්‍රමාණය යම් නිශ්චිත කාගයකට වඩා අඩු වුනහම එයා ජල සම්පාදනයේ පටන් ගන්නවා නියමිත අධිකයට ආවට පස්සේ ඒක නතර කරනවා දෙපැත්තම බලනවා නිකාම ජල සම්පාදනය කරන්නේ නැහැ විරුත කුඩු පද්ධතිය මොකද වෙන්නේ අපි කියන වෙලාවට අපි කිව්වොත් උදේ 10ට වතුර ලීටර් 5ක් දාන්න කියලා ලීටර් 5 දානවා හැබැයි ගම් වතුරක් ඇවිත් තිබ්බත් එයා උදේ 10ට වතුර ලීටර් 5 දානවා ඒක තමයි විරුත පද්ධතියේ ගැටලුව පසු මේ පෝෂණයක් නැහැ හරිද අපෙන් අහන්නේ මෙතන සංවෘත කුඩු පාලකයක් සඳහා උදාහරණයක් මොහොතකයක් මගින් විවෘත වෙන කපාටයකේ ඒක විවෘත කුඩු පාලකයක් අතින් ක්‍රියා කරන සිටියක් සහිත බල්බයක් ඒක ඉතින් ස්වයංක්‍රීය පරිපථය නෙවෙයිනේ අපිට ඕන වෙලාවට දැම්මා ඕන වෙලාවට ඔෆ් කරා විතර රක්තවණේ කුෂ්ණත්ව පාලකේ හරියටම හරි නේද ඇයි ඒ විතර රක්තවණේ තුල નિયમિત පරාසයක් තුල උෂ්ණත්වය පවත්වා ගන්න එතකොට ඒ පරාසයට වඩා උෂ්ණත්වය අඩු වුණොත් සිසිල උෂ්ණත්වය අඩු වුණොත් උෂ්ණත්වය වැඩි කරන පද්ධතිය ක්‍රියාත්මක වෙලා උෂ්ණත්වය වැඩි කරනවා උෂ්ණත්වය අදාළගේට වඩා වැඩි වුණොත් සිසිල පද්ධතියම විශේෂ උෂ්ණත්වය අඩු කරලා අදාළ මට්ටම තුල පවත්වා ගන්නවා ඒක නම් සංගුත පද්ධතියක් තමයි බැටරි මගින් ක්‍රියා කරන සරල ධාරා මෝටරයකින් බැටරියට සම්බන්ධ වෙලා තියෙන කාරණා ඒක පාලකයක් නැහැ. වාරි පද්ධතියක් සක්‍රිය කරන ලබන මොහොතකදී ටයිම් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේක විවෘත කුඩු පාලක පද්ධතියක්. සංවෘත කුඩු පාලක පද්ධතිය අනිවාර්ය කොටස් ටික තමයි සංවේදකයේ පාලකයේ උදෙන්නේ. එහෙනම් මෙතන පිළිතුර අංක 3 විතර රක්කවණේ කුෂ්ණත් පාලකී. 28 බලමු අපි. විසියට ජල පවිත්‍රණාගාරයක ද්විතීක මණ්ඩි වලින් කොටසක් නැවත ද්විතීක පිරියම් ඒකකයේ වෙත යොමු කරනවා. අපි ගන්නවා ජල සම්පාදන පද්ධතියක ජල පවිත්‍රණාගාරයක ප්‍රාථමික පිරියමේ මූලික සහ ප්‍රාථමික පිරියමේදී ජලයේ තියෙන විශාල අපද්‍රව්‍ය ඉවත් කරනවා. ද්විතීක පිරියමේදී මොකද වෙන්නේ? ක්ෂුද්‍ර ජීවීන් මගින් ජල ද්‍රාව්‍ය කාබනික ද්‍රව්‍ය වියෝජනය කරනවා. එතකොට ඒකේ පියවර දෙකයිනේ වාතනය සහ අවසාදනය. අවසාදන ටැංකිවල ද්විතීක අවසාදන ටැංකිවල අවක්ෂේප විදියට එහෙමත් නැත්නම් රොන් බොර විදියට එන කොටස මණ්ඩි ටිකෙන් කොටසක් නැවතත් පෙරණි ද්විතීක පිරියම් කිරීම ආරම්භ වෙන වාතන ටැංකියට යොමු කරනවා. ඇයි ඒ? වාතන ටැංකියේ ශුද්ධ ජීවීන් හඳුන්වා දෙන්න ඕන අලුතෙන් එන ජලයට. එහෙම වුණොත් තමයි ඒක දිය වෙලා තියෙන කාබනික ද්‍රව්‍ය වියෝජනය කරන්නේ. අපි ශුද්ධ ජීවී සාන්ද්‍රණය වැඩි කරොතින් මේ වියෝජන ක්‍රියාවලිය ඉක්මනින් වෙනවා. අන්න ඒ සඳහා තමයි ද්විතීක පිරියම් ඒකකේ මණ්ඩි කොටස එහෙම නැත්නම් ස්ලජ් එකෙන් කොටසක් ආපහු ද්විතීක පිරියමේ මුලට යොදන්නේ. බලන්න පිරියම් ඒකකයට වැඩි බැක්ටීරියා ප්‍රමාණයක් ලබා ගැනීමයි පිළිතුර අංක 4. 29 ඉහතින් දක්වා ඇත්තේ මේ දක්වලා තියෙන්නේ මේ මොකද්ද මේ තියෙන්නේ නියත විස්ථාපන පොම්පයක් එහෙම නැත්නම් පිස්ටන් පොම්පයක් පිළිතුර අංක 5. ආයතන ප්‍රශ්නෙට දීලා තියෙනවා පහත ප්‍රස්ථාරයේ මගින් දැක්වෙන්නේ 2015 වර්ෂයේදී යම් ශේෂ්ත්‍රයක මාසික වර්ෂණය සහ වාෂ්පීකරණ උත්සේදන රටාවන් වේ. මෙම ප්‍රස්ථාරය ඇසුරින් 30 ප්‍රශ්නෙට පිළිතුරු සපයයි. මේක මොකද කරන්නේ? මෙතන ජල සම් මේ විදිහට අවුරුද්ද තුල වර්ෂාපතනය ලැබුණු රටාව මෙහිම නිරූපණය කරලා තියෙද්දී වාෂ්පීකරණ උත්සේදනය මේ විදිහට නිරූපණය කරලා තියෙනවා. මෙතන පෙබරවාරි මාසය මෙතන ජුනි මාසය මෙතන දෙසැම්බර් කියලා දීලා තියෙනවා. බලන්න මේකෙදි මේ කාලය තුල වාෂ්පීකරණ උත්සේදනයට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබිලා. එහෙනම් ජල සම්පාදනය අවශ්‍යද නැහැ. ඕනෝටත් වඩා වතුර තියෙනවනේ. මේ කාලය තුල ජල සම්පාදනය අවශ්‍ය නැහැ. හැබැයි මෙතෙන්දි වාෂ්පීකරණ උත්සේදනය වැඩි වර්ෂාපතනය නැත්නම් වර්ෂණය අඩුයි. ලැබෙන වතුර ප්‍රමාණය මදි. ශාක මැලවිලා ජලයේකට මුහුණ දෙන්න වෙනවා. එහෙනම් මේ වෙලාවේ තමයි අපි ජල සම්පාදනය කරන්න ඕන. පෙබරවාරි ඉඳන් ජුනි දක්වා පිළිතුර අංක 2. 31 31 ගොවි මහතෙකු තත්පරයට ලීටර 135ක ශීඝ්‍රතාවයකින් ගලන ජල ධාරාවක් ඇල මාර්ගයක් ඔස්සේ සිය වගා ශේෂ්ත්‍රය වෙත හරවන ලදී. ශේෂ්ත්‍රයට ලැබුණු ජල ප්‍රමාණය ඔහු විසින් මනු ලැබූ විට දක්නට ලැබුණේ තත්පරයට ලීටර 100ක ප්‍රමාණයක් පමණක් ලැබී ඇති බවයි.
එසේ නම් මෙම වාරි පද්ධතියේ ජල පරිවහන කාර්යක්ෂමතාවය වනුයි පර්ණ විෂය නිර්දේශය නමුත් මං ගාණික් වලින් හදන්නම් මෙතෙන්දී මේ තියෙන අපේ ජල ප්‍රබවය මේ තියෙන අපේ ශේෂ්ත්‍රය කියන්නේ මෙතනින් නිකුත් කරලා තියෙනවා තප්පරයකට ලීටර් 150 135 හැබැයි මෙතෙන්ද ලැබිලා තියෙන තප්පරේ ලීටර් 100යි එහෙනම් ජල සම්පාදන කාර්යක්ෂමතාවය ගැන කතා කරනකොට මේ ජලය ගෙන යාමේ කාර්යක්ෂමතාවය ගැන කතා කරනවා එහෙනම් දැන් ජල පරිවහන කාර්යක්ෂමතාවය මොකක්ද සමීකරණය ජල පරිවහන කාර්යක්ෂමතාවය සමානයි ශේෂ්ත්‍රයට ලැබුණු ජල ප්‍රමාණය ශේෂ්ත්‍රයට ලැබුණු ජලය බෙදෙනවා ප්‍රභවයෙන් නිකුත් කර ජල ප්‍රමාණයෙන් වැඩි කරනවා සීය ශේෂ්ත්‍රයට ලැබලා තියෙන කීයද තප්පරයට ලීටර් 100යි ප්‍රභවයෙන් නිකුත් කරලා තියෙනවා තප්පරයට ලීටර් 135ක් එහෙනම් 100කට කීයද බලන්න මෙතන අපිට එන්නේ කීයද 1යි 2යි 3යි 4යි 10 10 වැඩිම 135 කියලා අපි බෙදමු දහයට නෑ සියයට නෑ 18 තියෙනවා 18 හතර හතර 35 5යි 3යි 4 3 21යි 3යි 24යි 2යි 4ක් 7යි 9යි 5යි 5යි 550ට 4ක් විතර නේද 0යි 2ක් විතරයි 4 3 12 2 14 විතර 1ක් විතර 4 1 5 ඒ කියන්නේ මෙතන එනවා 174ක් කියලා පිළිතුරු මේක දිදී සුළු කරන්න ඕගොල්ලෝ කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඕගොල්ලන්ට කැල්කියුලේටර් පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවනේ. නියමිත වර්ගයේ ගණක යන්ත්‍රය භාවිත කරලා ඒක සුළු ලබා ගන්න පුළුවන්. 174 බලන්න පිළිතුරු කීයද? 4. හරි. 32. දර්ශීය බිඳු ජල සම්පාදන පද්ධතියක් සමන්විත වන්. බිඳු ජල සම්පාදන පද්ධතියක අනිවාර්යයෙන්ම පොම්ප ඒකකයක් ඕනේ. ඇයි ඒ? ජලයේ පීඩනය කෙරේ යවන්න ඕනේ. ඒ වගේම පෙරණයක් තියෙන්න ඕනේ නැත්නම් විමෝචක සිදුරු අවහිර වෙනවා. ඒ වගේම පීඩක පාලන පීඩනය පාලනය කරන්න ඕන අවශ්‍ය පීඩනය පවත්වා ගන්න. ඊට පස්සේ තියෙනවා ප්‍රධාන නල පද්ධතිය, උප ප්‍රධාන නල පද්ධතිය, ආශ්‍රිත නල සහ විමෝචක. එහෙනම් ඉතින් අපි බලමු මේක තියෙන උත්තරවලින්. පොම්ප ඒකකයේ හැම එකේම තියෙනවා. එහෙනම් ඒක අපිට ගන්න වෙනවා. ඊට පස්සේ දෙවණියට පෙරණය තියෙන්න ඕන. ආ දෙවණියට පෙරණය තියෙන තුන්වෙනි පිළිතුරේ විතරයි. එතනින්ම අපේ පිළිතුර එනවා 3. අපි බලමු පොම්ප ඒකකය, පෙරණය, පීඩන පාලකය, නල මාර්ග, ආශ්‍රික නල, ඈන්දන සහ විමෝචක. මොනවද මේ ඈන්දන කියන්නේ? හොඳ කෑල්ලක් නේද? අපි දන්නවා මේ ආශ්‍රික නල වල ඉඳන් පැලේ ටිකක් දුරින් තියෙනවා නම් අපි ඒ සඳහා මයික්‍රෝ ටියුබ්ස් කියලා කළු පාට සිහින් සේලයින් බට වගේ බටයක් පාවිච්චි කරනවා. ඒක තමයි ඈන්දන කියලා හඳුන්වන්නේ. ඒක කෙලවරට තමයි අපි විමෝචකය සම්බන්ධ කරන්නේ. එහෙනම් මේ වගේ අවස්ථාවලදී ඈන්දන භාවිතා වෙනවා. එහෙනම් ඒක හරි. පිළිතුර අංක 3. 33. සමෝදානික පරිබෝධ කළමනාකරණය. පරිබෝධ කළමනාකරණයේ පර්ණ විෂය නිර්දේශය. සමෝදාන පරිබෝධ කළමනාකරණය කියන්නේ පරිබෝධ කළමනාකරණ ක්‍රම ගණනාවක් අවශ්‍යතාවයේ අනුව සුදුසු පරිදි යොදාගෙන පරිබෝධ පාලනය. එහෙනම් උත්තරේ දෙක බහුවිධ උපක්‍රම යොදාගත් පද්ධති ප්‍රවේශය කි. ඒ කියන්නේ මේකේ බහු පරිබෝධ පාලන ක්‍රම ගණනාවක් සුදුසු ගැළපෙන ආකාරයට යොදා ගැනීම සිදුවේ. 33 පිළිතුර අංක 2. මම ඒක විස්තර කරන්නේ නැහැ පර්ණ විෂය නිර්දේශය නිසා. පිළිතුර විතරක් කියනවා. ඊළඟ බලන්න 34. මෙන්න තියෙනවා මේකත් පරිවර්ෂණ නිර්දේශ එකක් නමුත් මේකත් චුට්ටක් මම හඳුන්වලා දෙන්නම් මෙන්න මේ වගේ ආධාරකයකට සවි කරලා තියෙනවා පුණීලයක් ඒ පුණීලය මෙතනින් මේ අවහිර කරලා තියෙනවා ටිෂු එකක් තියෙනවලු පස් තියෙනවලු ජලය තියෙනවලු පස් ටික වැහෙන්නම ජලය දාලා තියෙනවා මේ මොකද්ද මේ ඇටවුම මේක අපි දන්න ඇටවුමක් මේ තියෙන්නේ පසේ ඉන්න ශාක වලට හානි කරන නෙමටෝඩාවන් හඳුනා ගන්න අපි කරන පරීක්ෂණයක් මෙතෙන්දි මේ ශාක වලට හානි කරන නෙමටෝඩාවන් කිව්වම අපි දන්නවා නෙමටෝඩාවන්ගේ
ගැහණු සතා ශාකයේ මුල් තුල ඉඳගෙන පෝෂණය ලබා ගන්න. ඒත් එයාලව අපිට මේ විදිහට බලන්න බෑ. අපිට බලන්න පුළුවන් පස්ස තුල නිදාසේ ජීවත් වෙන නෙමටෝඩාවන් තමයි මේ ඇටවුම මගින්. අපි පස්සාම්පලයක් නිකන් ඒතකොට පසේ ඉන්න නෙමටෝඩාවන් තමයි හඳුනා ගන්න පුළුවන්. එහෙනම් බලන්න පිළිතුරු අංක 2 නිදාසේ ජීවත් වෙන නෙමටෝඩාවන් වෙන් කිරීමට හා ගණනය කිරීමට තමයි මේ ඇටවුම භාවිත කරන්නේ. මේක හඳුන්වනවා බර්මාන් කුණිල පරීක්ෂණය කියලා. හරි නේද? 34 ට පිළිතුරු අංක 2. कृत्रिम सिंचने प्रकाश देखिएुक्राणु विविध වර්ගයන්ගේ උසස්ම ගුණාත්මයෙන් යුත් පුංගවලින් පමණක් ශුක්‍ර ලබා ගැනීම සඳහා යොදාගන්න. ඒ නිසා තමයි ගුණාත්මයෙන් වල පළ ලැබෙන්නේ. එහෙනම් මොකද්ද? ඒත් හරි B හරි B වලින් ඒ පැහැදිලි කරනවා පිළිතුරු අංක 4. 36. පහත දැක්වෙන්නේ කිරිවල මයන් ලැබෙන පාරාමිති කිහිපයක්. A මේද ප්‍රතිශතය. B මේද නොවන ඝන ද්‍රව ප්‍රතිශතය. C විශිෂ්ට ගුරුත්වය. ඉහත ඒවා අතරින් ශ්‍රී ලංකාවේ කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානවලදී කිරිවල මිල තීරණය කරනු ලබන්නේ පිළිතුර A හා B මගිනි මේද ප්‍රතිශතය සහ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රමාණය මත. මේක මතක තියාගන්න වෙනවා. කිරිවලට මිලක් තීරණය කරන්නේ ප්‍රධාන වශයෙන්ම මේද ප්‍රතිශතය සහ මේද නොවන ඝන ද්‍රව්‍ය ප්‍රතිශතය මත. පිළිතුර අංක 3. 37. ශ්‍රී ලංකාවේ පාරිසරික සංචාරක කර්මාන්තයේ වඩාත්ම බරපතල ගැටලුව වන්නේ මොකද්ද? ලංකාවේ පාරිසරික සංචාර කර්මාන්තයේ ලොකුම ප්‍රශ්නේ තමයි පුතේ අපේ රටේ මාර්ග පද්ධතියේ පවතින අපි කියන්නේ මොකද්ද? නොදියුණු තත්ත්වය. එහෙමත් නැත්නම් මේ ලස්සන තැන් වලට යන්න හොඳ පාරවල් නැති එක සරලවම කිව්වොත්. එහෙනම් උත්තරේ 5 ආකාශනීය ස්ථානවලට ළඟා වීමට දුර්වල මාර්ග ජාලයක් පැවතීමයි. 38. අධිශීතන ආහාර පරිරක්ෂණය කිරීමේ ප්‍රධාන ක්‍රමයක් ලෙස සැලකේ. අධිශීතනය සෑම විටම මොකද කරන්නේ? අධිශීතනයේදී කරන්නේ ආහාර ෆ්‍රීස් කරනවා, ජලය ටික අයිස් කරනවා. එහෙනම් මොකද වෙන්නේ? සචල ජලය අචල කරනවා. පිළිතුරු අංක 2. 39. පැලතාණක් පාලනයේදී පැල දැඩි කිරීම සඳහා සේවන සැපීමක් අnder වැඩි කළ යුතුය. පැල දැඩි කරනවා කියන්නේ මොකද්ද? පැල දැඩි කරනවා කියන්නේ බාහිර පරිසර තත්ත්වයන්ට හුරු වෙන විදියට පරිසරයට හුරු කරන එක. එතකොට සෙවන වැඩි කළා හරියන්නේ නැහැ. සෙවන අඩු කළා සූර්යාලෝකයට හුරු කරන්නේ. එක වැරදි. 2. වාරි ජලය සමග කාබනික පොහොර ලබා දිය හැකියි. අපි ගොඩක් වෙලාවට පැල තවන්නේදී පොහොර ලබා දෙනවා, රසායනික පොහොර තමයි ලබා දෙන්නේ. ඒකත් වාරි ජලයක් එක දෙන්නේ නැහැ මුගක් වෙලාවට. පොඩි ප්‍රමාණයක තියෙන නිසා දුන්නත් දෙන්නේ ආවනික පොහොර නෙමෙයි රසායනික පොහොර. ඒකත් වැරදි. 3. ශාක දැඩි කිරීම සඳහා ජල සම්පාදන කාලාන්තරේ අඩු කළ යුතුයි. ජල සම්පාදන කාලාන්තරේ කියන්නේ එකපාරක් ජලය දීලා ආයෙ ජලය දෙනකන් කාලය. ඉතින් මේ කාලාන්තරේ වැඩි කරන්න ඕනේ පැලවලට වියලි සත්ව හුරු කරන්න. එහෙනම් ඒක වැරදි. 4. අඩු ජල විසර්ජන සීග්‍රතාවයකින් යුත් බිඳු ජල සම්පාදන පද්ධතියක් යොදාගත්. ජල විසර්ජන සීග්‍රතාවය අඩුයි කියන්නේ ශාක වලට ජල ඌනතාවය කියන එක ගැන දැනුවත් කිරීමක් වෙන්නේ. ඒක හරි. 5. වැඩි ජල විසර්ජන සීග්‍රතාවයකින් කිසිදු ජල සම්පාදන පද්ධතියක් උදාගත හැකි. ඒක වැරදි. ඒකෙන් පැල අහිතකර පරිසරයන්ට හුරු වීමක් වෙන්නේ නැහැනේ. එතන අපිට ඕන අහිතකර පරිසරෙට, එහෙම නැත්නම් බාහිර පරිසරෙට පැල හුරු කරන්න. එහෙනම් පිළිතුරු අංක 4. 40. කුකුල් නිවාස ඉදිකිරීම පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ නිවාසයේ දික් අක්ෂය නැගෙනහිර බටහිර දිශාව ඔස්සේ ස්ථානගත කළ යුතුය. මතකද දුවේ පුතේ ඔයාලට සාමාන්‍යයෙන් කුකුල් නිවාසයකදී සතුන් පරිණත වීම ආලෝකය ලැබෙන කාල සීමා වැඩි වීමත් එක්කත් ආලෝක තීව්‍රතාවය වැඩි වීමත් එක්කත් වැඩි වෙනවා. එතකොට අපිට අවශ්‍ය විදියට දැන් අපි බිත්තර සඳහා කුකුලන් නැති කරනකොට කුකුලා නියමිත වර්ධන ප්‍රමාණයට ඇවිල්ලා ලිංගික පරිණතියට පත් වුණොත් තමයි ප්‍රමාණයෙන් විශාල බිත්තර ලබා ගන්න පුළුවන්. ඉතින් කුකුලව නියමිත ප්‍රමාණයට වර්ධනය වෙන්න නම් එයා ලිංගික පරිණතියට පත් වීම ප්‍රමාද කරන්න ඕනේ.
හැබැයි සූර්යාලෝකය ලැබෙන කාල සීමාව ඍජුවම මෙයාලගේ ලිංගික පරිණතියට බලපාන. ඒක නිසා අපි සූර්යාලෝකය නොවැටෙන විදියට දික්කක්ෂය නැගෙනහිර බටහිර දිශාව ඔස්සේ තමයි මේ කුකුල් නිවාසය ඉදි කරන්නේ. එතකොට අපි කෘතිම ආලෝකය දීලා මෙයාගේ ශරීර වර්ධනය අවශ්‍ය ප්‍රමාණයට එනකම් පවත්වාගෙන ඊට පස්සේ පරිණතියට පත් කරගන්න පුළුවන්. එහෙනම් පිළිතුර A හරි. B නිවාසයට ඍජු ඇතුළු වන හිරුවලි ප්‍රමාණය අවම කළ යුතුය. ඔව්. ඒකට තමයි ඒක ඒකට තමයි බඩහිර දිශාව ඔස්සේ ස්ථාපණය කරන්නේ. B හරි ඒව පැහැදිලි කරනවා. C පැති කඩොබ්බෙන් මේ උස සෙන්ටිමීටර් 30ක් පමණ යුතුයි. ඒකත් හරි. එහෙනම් උත්තරේ A B C සියල්ල හරි. B මගින් මේ පැහැදිලි කරනවා. අහ. 41. භූමිය අලංකරණයේදී ශාක වැටි සුලභව යොදා ගන්න. ශාක වැටි දාන්නේ කොහොමද? මන්පෙත්වල සීමාව සකස් කරන්න ප්‍රධාන වශයෙන්ම. එහෙනම් පිළිතුර අංක 2. ප්‍රශ්න අංක 42 පිළිතුරු සැල්පීම සඳහා පහක් දැක්වෙන සලකුණු සහිත රූප සටහන භාවිත කරන්න. මෙන්න මේ වගේ සලකුණක් තියෙනවා. මේ මොකද්ද? මේ ශාක වැටියක් නිරූපණය කරන සලකුණු. එහෙනම් මේක මොකද්ද? උත්තරේ 3 ශාක වැටියය. 43. පාසල් ක්‍රීඩාංගණයක වැඩිම වැවීම සඳහා වඩාත් යෝග්‍ය තුනාකාරය වන්නේ. පාසල් ක්‍රීඩාංගණයක් කියන්නේ අධික විදියට පෑගීමට ලක්වන ස්ථානයක්. එහෙනම් පෑගීමට ඔරොත්තු දෙන බෆලෝ ග්‍රාස් නැත්නම් බෆලෝ තුන කියන එක තමයි අපි පාසල් ක්‍රීඩාංගණයක් සඳහා වවන්නේ. පිළිතුර අංක 4. ප්‍රශ්න අංක 44 පිළිතුරු සැපීම සඳහා පහත දැක්වෙන රූප සටහන භාවිත කරන්න. බලන්න මෙතන තියෙන්නේ සිවුරෝද ට්‍රැක්ටරයක්. මෙතන A කියලා හඳුන්වලා තියෙනවා ජියර් බොක්ස් එක. නෑ එන්ජිම නේද? A කියන්නේ එන්ජිම. B කියන්නේ වායු ශෝධකය. C කියන්නේ සයිලන්සරය. D කියලා කියන්නේ ජියර් පෙට්ටිය විය යුතුයි. ඔව්. එහෙනම් උත්තරේ ABC පිළිවෙල තියෙන එක නේ අහන්නේ. ඉතින් A එන්ජිම කියලා හඳුනාගත්ත ගමන් උත්තරේ ඇවිල්ලා. එතනින් එහාට කතා කරන්න දෙයක් නෑ. ඒකත් දැන් නැතුව හිතමු අපි B හඳුනාගත්ත කියලා. B වායු ශෝධකය. එහෙනම් වායු ශෝධක B වලට නැති උත්තර කපලා අයින් කරන්න පුළුවන්. C කියන්නේ සයිලන්සරය. එතනින්ම අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. ඒක නිසා මේ වගේ වෙලාවට දන්න එක තමයි T එක පාවිච්චි කරන්න ඕනේ. දන්න එක පාවිච්චි කළා වැරදි උත්තර ඉවත් කළා ෂේප් කරගන්න පුළුවන්. ඒකට අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. 44ට 1. එන්ජිම වායු ශෝධකය සයිලන්සරය සහ ජීව පෙට්ටිය වේ. 45. සිවුරෝද ට්‍රැක්ටරයට සම්බන්ධ දැටි නගුල මගින් බිම් සැකසීමේදී සීසෑමේ ගැඹුරු පාලනය කරනු ලබන්නේ. මතක තියාගන්න සිවුරෝද ට්‍රැක්ටරයේ තුම්පුරු කැඳුමින් අපිට අවශ්‍ය පරිදි නගුල ඔසවන්න පහත් කරන්න පුළුවන්. ඒ අනුව ගැඹුරු තීරණය කරනවා. ඒකෙදි ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ හයිඩ්‍රොලික් පද්ධතිය. මෙතන අහලා තියෙන උපාංගය එහෙනම් තුම්පුරු කැඳුම. පිළිතුර අංක 4. 46. කාර්මික නිලධාරියෙකු විසින් එක්තරා ස්ථානයකින් තරමක් තෙත්පත් සාම්පලයක් ලබාගෙන තදින් මිලිකා මීටර 2ක් පමණ උසට අවකාශයට විසි කරන ලදී. අනතුරුව පහතට ලැබෙන පස් සාම්පලයේ ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළේ. එම පරීක්ෂණයේ අරමුණ වන්නේ මොකද්ද මේ? අපි දන්නවා එක ඕක කිව්වම දෙකක් මතක් වෙනවා. එකක් මතක් වෙන මොකද? පාංශු ව්‍යුහය වෙන එක. ඒකෙදී අපි ලොකු පස් කුට්ටියක් නේ අරගන්නේ. කාම රුෂ්ණත්වය වියලලා කිලෝ 2ක් විතර බර පස් කුට්ටියක් කාම රුෂ්ණත්වය වියලලා මීටර 1.5ක් විතර උස ඉඳන් අතාරු. මෙතන කියන්නේ ඒක නෙවෙයි. තෙත් පස් බිඳක් අරගෙන මිරිකලා ගුලි හදලා උඩ විසි කරනවා මීටර 2ක් විතර උසට. බිම වැටෙන කුට්ටියේ ස්වභාවය අනුව මොකද තියෙන්නේ කියන්නේ? මත්ස්‍ය පොකුණක් සඳහා සුදුසු පසක්. එහෙනම් උත්තරේ 4. මත්ස්‍ය පොකුණක් පිළිටවීමට සුදුසු බව තීරණය කිරීමයි. 44. සංරක්ෂිත වනාන්තර. අපි සිංහරාජයේ සංරක්ෂිත වනාන්තරයක්. ඒවයේ වෙන කිසිම දෙයක් කරන්න බෑ. පරිවේෂණ කටයුතු සහ පාරිසරික සංචාරක කර්මාන්තය විතරයි. පිළිතුර 3. 48. ශාකාශිත නිෂ්පාදන කිහිපයක් පහත දැක්වේ. පොල් තෙල්, රබර් කිරි, පයිනස් මැලියම්, කජු මැලියම්. ඉහත නිෂ්පාදන තුළින් ශාක ස්රාව වන්නේ. ශාක සාර කියන්නේ ශාකයේ විශේෂිත පටකයක් ආශ්‍රිතව නිස්සාරණය කරගන්න දේවල්. ශාක ස්රාව කියන්නේ ශාකයේ තුවාලයක් මගින් ලබා ගන්න දේවල්. මෙතන එහෙනම් ශාක ස්රාව වෙන්නේ B, C, H, D. පිළිතුරු අංක 5. ඒ කියන්නේ ශාක සාරයක් නෙවෙයි ශ්‍රාවය. සෝරි, ඒ කියන්නේ ශාක සාරය.
अतलेसमें काबनिक द्रावक योदागणमें निस्सारीकरण लबन शाप निस्सारकल प्रधान लक्षण मुखद मेवा तापस्थायी ने अड़ुष्णत्वे अट्टे वियोजने वन निसा तमयि अपि द्रावक निस्सारण क्रमय भाविता करणीय नम पिलितुर अंक देख अड़ु तापस्थायिताव सह अड़ु जलद्राविताव जलद्राविताव तीनवले द्रावक विदिहट जलय योदागणे जलय योदागणे तो काबनिक द्रव्यक योदागणे जलय दिय वेन्न निसा पिलितुर अंक देख අවසාන ප්‍රශ්නය විවසායක කුසලතා සඳහා නිදසුනක් වන්නේ විවසායකයෙකුගේ කුසලතාවලට ප්‍රධානම නිදසුන වෙන්නේ නිර්මාණශීලීත්වය සහ අවදානම ගැනීමට ඇති සූදානම පිළිතුර අංක 2. එතකොට පුතේ මෙතන බහුවාන ප්‍රශ්න ටික ඉවරයි. අපි දැන් ව්‍යුහගත රචනායක කතා කරන්නත් ඕනේ. ඔයාලා උත්තර ලියලා නේද තියෙන ව්‍යුහගත රචනායකට? පොඩ්ඩක් ඉන්න. अभी विभिन्न रचना प्रश्न के साथ अच्छा करूं एक ए परिसर समतुलितता में पवत्वा गणीय संधा जैव पद्धति विशाल मेहया किटु करूं लबर जैव पद्धति वल वेना प्रदान भावित देखा संधान करण जैव पद्धति अभी भाविता में मुखरद आहार निष्पादन इहलनांगवन एवागेम तमाय अपजल पवित्रने पानीय जल आवश्यकता सपुरागण अपनी जैव पद्धति आवश्यक वेनो එවගේම බල ශක්තිය ලබා ගැනීම මේ වගේ පිළිතුරු වලින් මොනවා හරි දෙකක් ලියලා තිබ්බනම් ලකුණු තුන ගානේ ලබා දෙනවා පිළිතුරු දෙකට B කොටස සූර්ය විකිරණ ජෛව පද්ධති කෙරෙහි බලපාන එක් වැදගත් කාලගුණික පරාමිතියක් ලෙස සැලකේ. ඔව් සූර්ය ශක්තිය ගැන මේ කතා කරන්නේ. 1. ශ්‍රී ලංකාවේ සූර්ය විකිරණ තීව්‍රතාවයේ අඩුවීම කෙරෙහි බලපාන ප්‍රධාන හේතුව සඳහන් කරන්න. ලංකාවට සූර්ය විකිරණ තීව්‍රතාවය අඩු වෙන බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ අහසේ වලාකුළු වල ප්‍රමාණය. ඒ කියන්නේ වලාකුළු ගහන. අපි කියන්නේ වලාකුළු වලින් බර අහසක් කියලා. එතකොට වලාකුළු වලින් සූර්යාලෝකය ලැබෙන එක පාලනය කරනවා. එහෙනම් මේ ආලෝක තීව්‍රතාවයට බලපාන ප්‍රධානම සාධකය වෙන්නේ වලාකුළු වල ප්‍රමාණය. නැත්නම් වලාකුළු අධික වීම. ලකුණු 3. දෙවෙනි කොටස කෘෂිකාර්මික ජෛව පද්ධති කෙරෙහි සූර්ය විකිරණ තීව්‍රතාවයේ අඩුවීමේ ප්‍රධාන බලපෑම සඳහන් කරන්නේ. ආලෝක තීව්‍රතාවයේ අඩු වුනහම කෘෂිකාර්මික පරිසර පද්ධතියක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වෙනවා. එහෙනම් උත්තරේ මොකද්ද? එක්ක ප්‍රභා සංශ්ලේෂණ ශීඝ්‍රතාවය අඩු වීම නැත්නම් අස්වැන්න අඩුවීම පිළිතුරක් 3. ජෛව පද්ධති කෙරෙහි අධික සූර්ය විකිරණ තීව්‍රතාවයේ ප්‍රධාන බලපෑම් දෙකක් ලයිස්තුගත කරන්න. අපි දන්නවා සූර්ය විකිරණ තීව්‍රතාවය අඩු වෙලත් බෑ වැඩි වෙලත් බෑනේ. වැඩි වුණොත් මොකද වෙන්නේ? සතුන්ට අපහසුතාවය තියෙනවා. එහෙනම් සතුන්ගේ ආහාර සතුන්ගේ නිෂ්පාදනය අඩු වෙනවා. ඒ වගේම ශාකවලින් ජලය වාෂ්පීකරණ උත්සේදනයේ නිවත් වීම වැඩි වෙනවා. ජල සම්පාදන අවශ්‍යතාවය වැඩි වෙනවා. ඒ වගේම අපි දන්නවා ඇන්තුරියේ මොකීඩ් වගේ ඒවායි භෝග පිළිස්සීමකට ලක් වෙනවා. මේ වගේ පිළිතුරු වලින් දෙකකට ලකුණු 3 ගන්න දෙන්න. C. පාංශ ජෛව පද්ධති වල පැවැත්ම සඳහා පසක දෘශ්‍ය ඝනත්වය වැදගත් වේ. කෘෂිකාර්මික නිෂ්පාදනයේ කෙරෙහි පාංශ දෘශ්‍ය ඝනත්වයේ වැදගත්කම සඳහන් කරන්න. මොකද්ද මේ පාංශ දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ? දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ පසේ මුළු පරිමාව සලකල බලලා ඒ පරිමාව තුල තියෙන ඝනද්‍රව්‍ය වල ස්කන්ධය අතර අනුපාතයනේ අපි දෘශ්‍ය ඝනත්වය කියන්නේ. අපි දන්නවා පසක් ගත්තම පසේ තියෙනවා මේ වගේ ඝනද්‍රව්‍ය තියෙනවා, වාතය තියෙනවා, ජලය තියෙනවා. එතකොට දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ මෙන්න මේ මුළු පරිමාවට ඝනද්‍රව්‍ය වල ස්කන්ධය දරන අනුපාතය. එතකොට මෙතෙන්දී පසේ දෘශ්‍ය ඝනත්වය වැඩි වෙනවා කියන්නේ පුතේ ඝනද්‍රව්‍ය ප්‍රමාණය වැඩි වෙනවා. ඒ කියන්නේ අවකාශ ප්‍රමාණය අඩු වෙනවා කියන එක නේ. ඒක භෝග වගාවට හොඳ දෙයක් නෙවෙයි. අපි බලමු. අහන්නේ කෘෂිකාර්මික නිෂ්පාදනයේ කෙරෙහි පාංශ දෘශ්‍ය ඝනත්වයේ වැදගත්කම සඳහන් කරන්න. දෘශ්‍ය ඝනත්වයේ වැඩි කියන්නේ පස සුසංගණය වෙනවා. පස සුසංගණය වුණාම මොකද වෙන්නේ? මුල් වර්ධනයට බාධා ඇති වෙනවා. ඒ වගේම පසේ රඳවා ගන්න පුළුවන් ජල ප්‍රමාණය ගැන අවබෝධයකුත් ගන්න පුළුවන් දෘශ්‍ය ඝනත්වයෙන් නේද? දෘශ්‍ය ඝනත්වයේ වැඩි පසක සවිවරතාවයේ වැඩි ඉනේ.
सॉरी दृश्यगणते अडु पसक सैवरतावे वेडी ने दृश्यगणते अडुई सैवरतावे वेडी कियन्ने पस तुले जले सह वाते हुंदिन रंदवा गन्नो एनम भोग वगावट वडा सुदुसु ए वगेम तमाई मूल वर्धने संधा पवतिने इड कड वेडी में दृश्यगणते अडु पसक අපිට මෙන්න මේ වගේ සාධක වලින් එක වැදගත්කමයි අහන්නේ ලකුණු තුන දෙවෙනි කොටස පාංශ දෘශ්‍ය ඝනත්වය වෙනස් කිරීම මගින් වෙනස් කළ හැකි ප්‍රධාන පාංශු ලක්ෂණ දෙකක් සඳහන් කරන්න දෘශ්‍ය ඝනත්වය වෙනස් කරාම සයිවරතාවය වෙනස් වෙනවා එනම් ජලය රඳවා ගැනීම හැකියාව වෙනස් වෙනවා ඒ වගේම තමයි ජලයේ කාන්දු වීම හැකියාව වැඩි වෙනවා වෙනස් වෙනවා එනම් ලකුණු තුන ගානේ දෙකට තුන්වෙනි කොටස පාංශු දෘශ්‍ය ඝනත්වය මැනිය හැකි ක්‍රමයක් නම් කරන්න. අපි බාධා නොවන පස්සාම්පලයක් අරගෙන පරිමාව සහ ස්කන්ධය මැනලා ගණනය කිරීම මගින් තමයි දෘශ්‍ය ඝනත්වය හොයන්නේ. එහෙනම් ඔයාලට කෙටියෙන් මේක ලියන්න ඕන. දැන් සමහරු මේක විස්තර කරා. නේද? ඒක හරියන්නේ නැහැ. එක රූලයි ඉඩ දීලා තියෙන්නේ. ඒ ඉඩ දීලා තියෙන රූල තුල පැහැදිලි කරන්න බාධා නොවන පස්සාම්පලයක් ගෙන එහි පරිමාව සහ බර මැනීම මගින් දෘශ්‍ය ඝනත්වය ගණනය කළ හැකියි. ලකුණු තුන හතර පාංශ දෘශ්‍ය ඝනත්වයේ කෙරෙහි බලපාන සාධක දෙකක් නම් කරන්න. පසේ දෘශ්‍ය ඝනත්වයට බලපානවා අස සුසංගණය වී පැවතීම. ඒ වගේම පසේ වායනය ව්‍යුහය අනිත් එක තමයි පසේ අඩංගු කාබනික ද්‍රව්‍ය ප්‍රමාණය. ඔන්න ඔය සාධක වලින් දෙකකට ලකුණු තුන ගානේ දෙනවා. මැඩම් ඔබතේ මැඩම් තුන්වෙනි එකට පාංශු අවගාර ක්‍රමයේ කියලා ලිව්වොත් වැරදිද? අවගාර ක්‍රමයේ කියලා නම් කළා හරියන්නේ නැහැ නේද? නම් කරන්න කියලා තියෙන නිසා ඒක ගැටලුවක් වෙන එකක් නැහැ. නමුත් මෙතන කෙටියෙන් පැහැදිලි කරා නම් හොඳයි. හරි මඩ. හරි. දී. වාණිජ කෘෂිකර්මයේදී අලිංගික ප්‍රචාරණ ක්‍රම සුලභව භාවිත කරනු ලැබේ. මොකද අලිංග ප්‍රචාරණය කියන්නේ? අලිංගික ප්‍රචාරණය කියලා හඳුන්වන්නේ ශාකයේ වර්ධක කොටසක් මගින් නව ශාක බිහිවීම. එහෙමත් නැත්නම් අපි කියනවා ශාකයක ජන්මානුහා වීමකින් තොරව නව ශාක බිහි වෙනවා නම් ඒක අලිංග ප්‍රචාරණය කියලා. අපෙන් අහනවා මල් වගාවේදී සුලභව වාර්තා කරනු ලබන ස්වාභාවික අලිංගික ප්‍රචාරණ ක්‍රමයක් සඳහන් කරන්න. මල් මල් කියන්නේ මල් පැලවිය ප්‍රචාරණය කරන්න භාවිත වෙන ස්වාභාවික අලිංගික ප්‍රචාරණ ක්‍රමයක්. මොනවද මේ ස්වාභාවික අලිංග ප්‍රචාරණ ක්‍රම? අපි දන්නවා අලිංගික ප්‍රචාරණය අපි බෙදානවා ස්වාභාවික සහ කෘතිම කියලා. ප්‍රධාන ස්වාභාවික ක්‍රම ටික මොනවද? භූගත කඳන්, මොරෙයන්, මොටියන්, බල්බිල සහ දාවක. එතකොට කෘතිම ක්‍රම ටික නිකම් කෙටියෙන් හඳුන්වමු. කෘතිම යමනවද? අතු කැබලි, පාත්‍ර කැබලි, මුල් කැබලි, අතු බැඳීම, බද්ධ කිරීම සහ පටක රෝපණය. එතකොට මෙතන අහන්නේ ස්වාභාවික අලිංග ප්‍රචාරණ ක්‍රම. එහෙනම් මෙන්න මේවා තමයි උත්තරේ එන්නේ. මොනවද? මොරෙයන්, පාර්ශික පැල, ඒ කියන්නේ අපි මොරෙයන් කියන එකනේ නේද? ඊට පස්සේ මොටියන්, ව්‍යාජ බල්බ, වායව අංකුර, ආකන්ද, භූගත කඳන් වල ආකන්ද, රයිසෝම බල්බ ඕන දෙයක් අපිට ලියන්න පුළුවන්. ඒක මොනවා ලියුවත් එතනේ ස්වාභාවික අලිංග ප්‍රචාරණ ක්‍රමයක් කියලා තියෙනවා නම් පිළිතුරට ලකුණු තුනක් ලැබෙනවා. දෙවෙනි කොටස අලිංගික ප්‍රචාරණ ක්‍රම භාවිතයේ සීමාකාරී සාධකයක් නම් කරන්න. සීමාකාරී සාධකයක් කියන්නේ අහිතකර දෙයක් නේ. එතකොට අලිංගික ප්‍රචාරණ ක්‍රම භාවිත කරන අපි දැන් මොරෙයන් කියලා මට ඕනි කරනවා අක්කරයක සීනිකසල් දාන්න කියලා. අක්කරයක සීනිකසල් දාන්න පළ කොච්චර මට ඕනද? එතකොට එකම වර්ගයේ මොරෙයෝ ඉච්චර ප්‍රමාණයක් ලබා ගන්න හැකියාව නැහැ. එහෙනම් මේ රෝපණ ද්‍රව්‍ය සීමා සහිතයි. අපිට අවශ්‍ය ප්‍රමාණයට ලබා ගන්න බැරි වීම ගැටලුව. ඒ වගේම තමයි පුතේ මේ අලිංගික ප්‍රචාරණයෙන් අපිට මෞෂාකයට සමාන පැලයි ලැබෙන්නේ නව ප්‍රභේදන ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට ඒකට ලකුණු තුනක් දීලා තියෙනවා පිළිතුරට. ඊළඟට ඊ
අනිකුත් ආහාර අයිතම සමග සැසඳීමේදී පළතුරු හා එළවලු වල පසවස්සන හානි සැලකිය යුතු ලෙස ඉහළ මට්ටමක පවතී. අපි දන්නවද ඒ පුතේ එළවලු සහ පළතුරු වල පසවස්සන හානිය ශ්‍රී ලංකාවේ සාමාන්‍ය 40%කට වඩා වැඩි. මොකද මේ පසුවස්සනු හානිය කියලා කියන්නේ? පසුවස්සනු හානිය කියන්නේ අස්වනු නෙලීමේ ඉඳන් පරිභෝජනය දක්වා අස්වැන්නේ සිදුවන ප්‍රමාණාත්මක සහ ගුණාත්මක හානි. ඒක 140%කට වඩා වැඩි. එහෙනම් අපෙන් අහනවා මේ යටතේ පළතුරු හා එළවලු වල පසුවස්සනු හානිය ඉහළ යාම සඳහා හේතු දෙකක් සඳහන් කරන්න. උතේ එළවලු හා පළතුරු මෘදුයි. එයාලගේ ජලය අන්තර්ගත ජල ප්‍රතිශතය වැඩි. ඒක නිසා මෙයාලා ඉතා පහසුවෙන් නරක් වෙනවා. ඒක හේතුව. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ නම් මේ පසු අස්වනු හානි ඉහළ යන ප්‍රධානම හේතු වෙන්නේ නියමිත පරිදි ප්‍රවාහනය කරන්නේ නැහැ, ඇසුරුම් කරන්නේ නැහැ, කබඩා කරන්නේ නැහැ. මේ වැරදි තත්ත්ව නැත්තම් වැරදි පසු අස්වනු ක්‍රියාකාරකම් නිසා තමයි එළවලු හා පළතුරු වල වැඩි පසු අස්වනු හානියක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේ උත්තරයකට ලකුණු තුන ගානේ දෙකක් ලැබෙනවා. පළතුරු හා එළවලු වල පසුවස්සනු හානි යවම කිරීම සඳහා යොදාගත හැකි ක්‍රම දෙකක් ප්‍රයිස්තුගත කරන්න. පළතුරු හා එළවලු වල පසුවස්සනු හානි යවම කරන්න නම් නියමිත පරිණත අවස්ථාවේ අස්වනු නෙලන්න. ඒ වගේම සුදුසු ඇසුරුම් ද්‍රව්‍ය භාවිතා කරන්න. හොඳ ප්‍රවාහන ක්‍රමයක්. ඒ කියන්නේ ප්ලේට් වල දාලා වගේ ප්ලාස්ටික් කූඩවල අසුරලා උෂ්ණත්වයේ අඩු දිවා කාලේ නෙමෙයි රාත්‍රිය හෝ උදෑසන කාලයේ වාතාශ්‍රය හොඳින් ලැබෙන විදිහට ප්‍රවාහනය කරන්න ඕන. උෂ්ණත්වයේ අඩු ආදතාවයේ වැඩි ගබඩා තත්ත්වයට ගබඩා කරන්න ඕන. එහෙම වුණොත් අපිට පුළුවන් පසුවස්සන හානිය අවම කරන්න. එන එතෙන්දිත් ලකුණු තුන ගානේ දෙකක් ලැබෙනවා. F ජලයේ අවලම්බිත අංශ පැවතීම විවිධ කාර්ය සඳහා ජලයේ භාවිතයේදී බොහෝ ගැටලු ඇති කරනු ලබයි. අවලම්බිතාංශ කියන්නේ මොනවද? ජලයේ දිය වෙලා තියෙන, දිය වෙලා නැහැ, ජලයේ අවලම්බණය වෙලා තියෙන කුඩා අංශ. මේව නිසා අපිට ඇත්තටම ගැටලු ඇති වෙනවා නේද? බිඳු ජල සම්පාදන පද්ධතිය අවහිර වෙනවා. අපේ ජල සම්පාදනය, ඒ වගේම ජල පිරිසිදු කිරීමක් අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. අපි බලමු අහන ප්‍රශ්නේ. 1. ජලය දූෂණය කරනු ලබන අවලම්බිතාංශ ජලයට එක් කරනු ලබන ප්‍රභවයක් සඳහන් කරන්න. අවලම්බිතාංශ ජලයට එක්ව වෙන පළවෙනිම ක්‍රමය තමයි පාංශුපාදනය. එහෙනම් පසෙන් එක්වුවෙ. එක පස. ඊළඟට තව මොනවද එන්නේ? ඇයි අපි භාවිතා කරන මේ රසායනික පොහොර වර්ග ඒ වගේ දේවල් ඊළඟට අපජලය, පෘෂ්ඨීය අපදාවේ පසමතු පිටින් ජලය ගලා යාම ඔන්න ඒ වගේ සාධක නිසා තමයි පසට අවලම්බිත ද්‍රව්‍ය එකතු වෙන්නේ ලකුණු තුන. 2. ජලයෙන් අවලම්බිතාංශ ඉවත් කිරීමේදී යොදා ගත හැකි රසායනික ද්‍රව්‍යයක් නම් කරන්න. මොනවද? ඇල. අපි කතා කරනවනේ නේද? පරණ විෂය නිර්දේශයේ පානීය ජල පිරිපහදුව ගැන කතා කරනකොට අපි කතා කරනවා මේ ජලයේ අවලම්බිතාංශ අවසාධනය වෙන තරම් ප්‍රමාණය මදි කුඩා අවලම්බිතාංශ අවසාධනය සඳහා ඇලුමිනියම් සල්ෆේට් භාවිතා කරන කැටිකාරකයක්. එයා අර වටේ තියෙන චූටි චූටි අංශ ඔක්කොම එකතු කරගෙන විශාලාංශ හදලා අවක්ෂේප වෙනවා. අවලම්බනේ වෙනවා. එහෙනම් ඇලම් යොදා ගන්න පුළුවන්. ඊට අමතරව මතක තියාගන්න පෙරස් හයිඩ්‍රොක්සයිඩ් FeOH twice අපිට භාවිතා කරන්න පුළුවන්. එහෙනම් ඇලම් කියන්නේ ඇලුමිනියම් සල්ෆේට්. ඇලුමිනියම් සල්ෆේට් නැත්නම් පෙරස් හයිඩ්‍රොක්සයිඩ්. මේකට තමයි ඇලම් කියන්නේ. මේ දෙකෙන් ඕනෑම එකක් අපිට අපජලයේ ඇති අවලම්බිතාංශ අවසාධනය වේගවත් කරන්න භාවිත කරන්න පුළුවන්. දැන් ලකුණු තුනයි. දෙවෙනි ප්‍රශ්නය. ආහාර ස්වස්ථතාවය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ ඉතා වැදගත් අංගයක් වේ. ආහාර ස්වස්ථතාවය කියන්නේ මොකද්ද? ආහාරවල සෞඛ්‍ය ආරක්ෂිත බව, හයිජීන් කියන්නේ. 1. ආහාර ස්වස්ථතාවයේ වැදගත්කම් දෙකක් සඳහන් කරන්න. ආහාර ස්වස්ථතාවයේදී ආහාරය තුල කිසිම විෂ ද්‍රව්‍යයක් ආපදාවක් ලක්වේ හැකි දෙයක් අඩංගු වෙන එක වළක්වන්න. එහෙනම් මොකද වෙන්නේ? මේකෙන් ලැබෙන වාසි අපෙන් අහන්නේ වැදගත්කම් දෙකක්නේ. එහෙනම් ආහාර විෂ වීම වෙන්නේ නැහැ, ආසාත්මිකතා ඇති වෙන්නේ නැහැ. ඒ වගේම ආහාර වල අපවිත්‍ර වීම වළක්වනවා. ඒ වගේම තමයි අපිරිසුදු ආහාර පරිභෝජනය කිරීම නිසා අපිට ඇති විය හැකි රෝගාබාධ වලින් අපිව ආරක්ෂා කරනවා.
මොනවද අසිර අපිරිසුදු ආහාර නිසා ඇති විය හැකි රෝග අපාය පාචනය වමනය නේද කොලරා වගේ රෝග ඇති වෙන එක බලක් වෙනවා එහෙනම් මේ වගේ පිළිතුරු වලින් දෙකකට ලකුණු තුන ගානේ දෙන්න B කොටස ආහාර ලේබලය දක්නට ලැබෙන ඉරිකේතවල ආහාර නිෂ්පාදනය පිළිබඳ විවිධ තොරතුරු අන්තර්ගත විය ඉරිකේත එහෙමත් අපි කියන බාකෝඩ් වල ආහාර නිෂ්පාදනය ගැන තොරතුරු ඇතුළත් හරි ආහාර ලේබල් වල ඇති ඉරිකේතවල ඇතුළත් වැදගත් තොරතුරු දෙකක් සඳහන් කරන්න මොනවද මේ බාකෝඩ්ස් වල තියෙන තොරතුරු අපිට ඒකෙන් හොයාගන්න පුළුවන් නිෂ්පාදිත රට ඒ වගේම නිෂ්පාදිත නිෂ්පාදනය කරන ප්‍රමාණය නිෂ්පාදකයාගේ තොරතුරු ඒ වගේම කාණ්ඩයේ අංකය පරිරක්ෂණය කරන ලද ක්‍රමය මෙන්න මේ වගේ තොරතුරු හොයාගන්න පුළුවන් එහෙනම් ඔය කියපු පිළිතුරු වලින් මොනවා හරි දෙකක් තිබුණා නම් ඔයාලට ලකුණු තුන ගන්න ලැබෙනවා C කොටස නව ආහාර සූත්‍රණ ක්‍රියාවලියේදී නිර්දේශිත දෛනික පෝෂණතා පෝෂණ අවශ්‍යතා වගුව භාවිත අනිවාර්ය අවශ්‍යතාවයක් වේ. එතකොට මොකද මේ දෛනික පෝෂණ අවශ්‍යතා වගුව කියලා කියන්නේ? දෛනික පෝෂණ අවශ්‍යතා වගුව කියන්නේ දරුවනේ යම් කිසි වයස් කාණ්ඩයට ස්ත්‍රී පුරුෂ භාවයට අනුව එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතාවය දෛනික පෝෂණ අවශ්‍යතාවය නිරූපණය කර. එහෙනම් අපෙන් අහන්නේ ආහාර නිර්දේශිත දෛනික පෝෂණ අවශ්‍යතා වගුවෙන් ලබාගත හැකි ප්‍රධාන තොරතුරු තුනක්. එහෙනම් මොකද්ද දෛනිකව ලබා දෙන්න ඕන ශක්ති ප්‍රමාණය තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ භාවය අනුව බර අනුව මේ ශක්තිය කොච්චර පෝෂක අඩංගු විය යුතුද කියලා කියනවා. ඒ වගේම විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලින්ගේ කියන්නේ ගර්භණී මව්වරුන්, ඉරිදෙන මව්වරුන් වගේ අයට තිබිය යුතු පෝෂණ ප්‍රමාණය මොනවද කියලා නිරූපණය කරනවා. එහෙනම් ලකුණු තුන ගානේ මේකට ලැබෙනවා. ඊළඟට අහ බලන්න D කොටස ආහාර නිෂ්පාදනයේක තෙතමන ප්‍රමාණය නිර්ණය කිරීම සඳහා උදුන් වියලීමේ ක්‍රමය යොදාගත හැකියි. ඔව් තෙතමන ප්‍රමාණය නිර්ණය කරන්නේ ආහාර සාම්පලයේ තෙත බර ගන්නවා 105 උෂ්ණත්වයේ නියත බරක් වෙනකන් වියලා ගන්නවා වියලි බර ගන්නවා ඒ අනුව තෙත් බරට සාපේක්ෂව අඩංගු ජල ප්‍රමාණය තමයි ආහාරයේ තෙතමනේ කියන්නේ. උදුන් වියලීමේ ක්‍රමය මගින් නිර්වාද්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සඳහා අනුගමනය කළ යුතු වැදගත් පියවර තුනක් සඳහන් කරා. මම මේක හැමදාම පාංශු පරීක්ෂණවලදීත් මතක් කරනවා. උදුන් වියලීමේ ක්‍රමය මගින් තෙතමනේ පරීක්ෂා කිරීමේදී වැදගත්ම දේවල් තමයි සේසියස් අංශක 105 උෂ්ණත්වයේ පවත්වා ගන්න. ඒ වගේම මේ නියත බරක් ලැබෙනතුරු අපේ පස්සා ආහාර සාම්පලේ වේල ගන්නවා. ඒ වගේම තමයි ඩෙසිකේටරයක් තුළ තබා සිසිල් කළා බර ගිරන්න කලින් කාමර උෂ්ණත්වයට ගන්නවා. ඒ වගේම තමයි අනිත් එක අවසාන බර පාඨාංක ලබා ගැනීමේදී නිවරදිව පාඨාංක ලබා ගන්නවා. මෙන්න මේ වයින් කරුණු මොනවා හරි තුනකට ලකුණු තුන ගන්න දෙන්න. ඊ වලට අපිට තියෙන්නේ බිම නිවට අදාළව රූප සටහන. අපි ඒක බලමු. මෙහෙම කියනවා පාර මෙතන තියෙනවා මේ වගේ නිවසක් ඊට පස්සේ මෙතන තියෙනවා තනි ශාකයක් ඊට පස්සේ මෙතනක් තියෙනවා තනි ශාකයක් ඊට පස්සේ මෙතන තියෙනවා මෙන්න මෙහෙම තුන පිට මේක මීට 50යිලු මෙතන 20යිලු මෙතන 30යිලු මෙතන 25යිලු මෙතන 15යිලු දීලා තියෙන ඔක්කොම මීටර් වලින් ඍණ පිටියේ වර්ගඵලය ගණනය කරන්න ඍණ පිටියේ වර්ගඵලය ගණනය කරන්න කොහොමද මේක වර්ගඵලය ගණනය කරන්නේ අපිට මේක කොටස් වලට බෙදන්න පුළුවන් නේද කොටස් වලට බෙදලා ගන්න පුළුවන් වර්ගඵලය එතෙන්දී කොහොමද කොටස් වලට බෙදන්නේ මෙතනින් මෙහෙම බෙදන්න පුළුවන් නේ මේකේ දීලා තියෙන රූප සටහනට අනුව මගේ චුට්ටක් රූප සටහන වෙනස් වෙන්න ඕනේ මෙන්න මේ මට්ටමට තමයි මේ රේඛාව ඔහොම එහෙනම් මට මෙතනින් බෙදලා එකක් ගන්න පුළුවන් මෙතනින් බෙදලා තව එකක් ගන්න පුළුවන් නේද එහෙනම් බලන්න මම ප්‍රධාන කොටස් තුනකට තුන පිටිය බෙදුවා
आधार के मीटर विस्साई लंबाउस मीटर तिहा ये देने तुन सी में तो निम्नलिखित में भी समान है तुन सी आई वर्ग मीटर एक का कोण से तुन सी है देखा बालन देखा क्या है ना रिजु कोण आश्रय आप ये द में तो निम्नलिखित पहाड़ क्या दिया दिया ना निशा में का पन्ना है ना में तो ना निम्नलिखित पहाड़ वाली क्रीम तीह समान है बिंदु आई तुम वाला पहा� අත්සිය 50යි වර්ග මීටර් ඊළඟට 3 වෙනි කොටස මේකනේ මේකේ දිග 50යි පළල 15 එහෙනම් 3 ේ වර්ගඵලය කීයද 50 ගුණ කිරීම 15 බිඳුවයි අසරක් 5 25න් 5යි 2යි පසරක් 5යි 2යි 7 අත්සිය 50යි එකතුව බලමු බිඳුවයි 10න් බිඳුවයි 1ක් ඉදරේ 7යි 7යි 3යි 10යි 17යි 1යි 18යි 1800යි වර්ග මීටර් ඔක හදනකොට ඔයාලා මේ කොටස් 1 2 3 කියලා නම් කරලා ඒ විදිහටම කරන්න. මොකද ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේදී රූප සටහනේ ලකුණු කිරීමටත් ලකුණු කීපයක් ලබා දෙනවා. එහෙනම් අපිට 1800 කියලා ආව නම් උත්තරේට ලකුණු 3. ඊට පස්සේ මෙම ත්‍රුණ පිටියේ සිටියමක් සැකසීම සඳහා තල මේසේ ස්ථානගත කිරීමට වඩා සුදුසු ස්ථානය තෝරන්න. एक टाइ बालन ने उन सितियों दिहाने निकमा कम मैं है मने दिए ने इधर डाफिंग हाने मैं भूमि तुले तालम में से स्थापने कल्ला सितियों निर्माणे करने वा तालम में से सुदुसु स्थाने मुकाद्दे किया बालन तालम में से कोहरे तो कहाँ नो තලමේසේ තියෙන්න ඕනේ මෙතන තිබ්බොත් පුළුවන් නේද යාට හැමතැනම බලන්න මෙතන පේනවා පුළුවන් නේද එහෙනම් මෙන්න මේ වගේ තැනක් මේක ත්‍රුණ භූමියක් නිසා පුතේ උඩින් අපිට මේකත් පේනවනේ ගැටලුවක් වෙන්නේ නැහැ එහෙනම් මේ වගේ සීමාව තුල තැනක් අපිට ලකුණු කරලා තියෙනවා නම් පිළිතුරු විදියට ගන්න පුළුවන් හැමතැනක්ම පේන ලක්ෂයක් වෙන්න තුන්වෙනි කොටසදී ඉහත සඳහන් කළ ත්‍රුණ පිටිය සිටියම්ගත කිරීම සඳහා දන්වැයි මිනුම් ප්‍රමේය භාවිතා කරන්නේ නම් ත්‍රුණ පිටියේ සිටියම සම්පූර්ණ කිරීම සඳහා ගත යුතු අවම අනුලම්බ ගණන සඳහන් කරන්න. එතකොට කොහොමද අනුලම්බ ගන්න ඕන? ත්‍රුණ පිටියේ අපි හිතමු දන්වැල දානවා කියලා මේ හරහා. අපි මෙතෙන්ට අදිමු දන්වැල ඔන්නෝම එතකොට අපිට එනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේකයි 8ක් නේද? එතකොට අපිට අන්න ඒ වගේ තමයි ගන්න වෙන්නේ. ප්‍රධාන ලක්ෂ ටික මනින්න ඕන. එහෙනම් 8ක් තමයි අඩුම වශයෙන් ගන්න ඕන වෙන්නේ. එහෙනම් පිළිතුර 8යි කියලා එනවා. මේක ඊට වඩා වෙනස් වෙන්න පුළුවන් අන්දින පුද්ගලයානුව. නමුත් අපි ශේෂ්ත්‍රය හරහා යන දිගම රේඛාව තෝරන්නේ. එතකොට රූප සටහනක් තියෙන්නේ නේද මොකද තියෙන්නේ ආ කේන්ද්‍රාපසාරී පොම්පයක් ඇඳලා තියෙනවා මෙහි ඔහුම ඇඳලා තියෙනවා මෙතනින් සක්ෂන් එක දාලා මෙහෙට ඉතලයක් ගහලා තියෙනවා මෙතනින් මෙහෙට ඉතලයක් ගහලා තියෙනවා මෙතන ඉම්පෙලර් එක තියෙනවා හරි බලන්න මෙම උපකරණයේ කෘෂිකාර්මික භාවිතාවේ සඳහන් කරන්න. මේක භාවිතා කරන්නේ මොකද කෘෂිකර්මාන්තයේදී? ජලය ඉසවීම සඳහා. එහෙම නැත්නම් ජල සම්පාදනයට. එහෙම නැත්නම්
ශේෂ්ත්‍රයේ වැඩිපුර ජලය පොම්ප කළ ඉවත් කරන්න ජල අපවහණයට පිළිතුර ලකුණු 3යි ඉහත එකෙහි ඔබ සඳහන් කරන ලද භාවිතාව සඳහා මෙම උපකරණයේ යොදා ගන්න මූල ධර්මයේ කුමක්ද මේ දින කේන්ද්‍ර අපසාරි පොම්පය භාවිතාවෙන මූල ධර්මය මොකද්ද කේන්ද්‍ර අපසරණ මූල ධර්මය නැත්නම් කේන්ද්‍ර අපසාරි බලය ලකුණු තුන මෙම උපකරණය කෘෂිකර්මාන්තයේදී බහුලව භාවිත කිරීමට හේතුවක් සඳහන් කරා. ඇත්තටම පුතේ කෘෂිකර්මාන්තයේදී මේ උපකරණය බහුලව භාවිත කරන එකක් තමයි බොහොම සරලයි. අපිට අතේ තියෙන මුදලට ගන්න පුළුවන් බොහොම මිලෙන් අඩුයි. අනිත් එක මෙයාගින් අපිට අඛණ්ඩ ජල ප්‍රවාහයක් ලැබෙනවා. හොන් කරපු වෙලේ ඉඳන් එක දිගට ජලය ලැබෙනවා. අපද්‍රව්‍ය සහිත ජලය වුණත් අපිට පොම්ප කරන්න පුළුවන්. ඒ වගේම තනින් තනින් ගෙනියන්න පුළුවන් ජංගම ආකාරයට සකස් කරලා තියෙනවා අපේ අවශ්‍යතාවය අනුව ඉදිරියෙන් ක්‍රියාත්මක කරන හෝ ඉන්ධන මගින් ක්‍රියාත්මක කරන පොම්පයක් ලබා ගන්න පුළුවන් මේ විදිහට පිළිතුරු යම් මොනවා හරි එකක් තිබෙනවා ලකුණු තුනක් ලැබෙනවා ජී ඉදම් හිමියෝ ඔහුගේ භූමිය අලංකරණ අවශ්‍යතා සඳහන් කරමින් සපේන් ලද දල සටහනක් පහත දැක්වේ අපි බලමු මෙතන ගේ තියනවලු ඊට පස්සේ මෙතන දාලා තියනවා Q කියලා ජීවන ප්‍රදේශය මෙතන දීලා තියනවා විවෘත අවකාශය අසල් වැසියා ඉන්නවා මෙහි පිවිසුම තියනවා ප්‍රධාන ගේට්ටුව තියනවා ඊට පස්සේ මෙතන තියනවා කෘත්‍යාත්මක ප්‍රදේශය විවෘත වැඩි වෙන ප්‍රදේශය මේ පැත්තේ සුරතල් සතුන් මේ පැත්තේ ආය සල්වැසි. ඔන්න ඔය විදිහට මේක බබල් බබල් chart එකක් විදිහට දෙන නේද බබල්. එහෙම නැත්නම් අපි කියනවා මොනවද මේ බුබුලු සටහන. අපෙන් අහනවා අපි QRS නම් කරලා තියෙනවා. බලන්න මෙතන P මේක R මෙතන S මෙතන Q. ඔය විදිහට නම් කරලා තියෙනවා. අපෙන් අහනවා දැන් මෙතන P QR සහ S යන ස්ථාන සඳහා සුදුසු ශාකාකාරයක් බැගින් සඳහන් කරන්න. P කියන්නේ සුරතා සතුන්ගේ ප්‍රදේශයනේ. එහෙනම් යාළුවන් නිදහසේ ඉන්න තරම් උසගස් තමයි දෙන්න හරියන්නේ. එහෙනම් මේ පැත්තට උසගස් දානවා. Q කියන්නේ මොකද්ද? ගැපිට ජීවන ප්‍රදේශය. එතන ගෙල් ගෙදර ජීවන ප්‍රදේශය කියන්නේ මිනිස්සු වැඩිපුර ගැවසෙන හරියනේ. අපි ඒ හරිය තමයි ගෙවතු වගාවක් කරන්න ඕන කරා. එහෙනම් ඒ හරිය ගෙවතු වගාවට යනවා. එහෙනම් ආහාර භෝග තමයි දෙන්න ගැලපෙන්නේ. ඊළඟට R අසල් වැසියගේ ස්වාරක්ෂ ප්‍රදේශය අසල් වැසියගේ ගෙපේනට මොකද කරන්න ඕනේ කෙටි ශාක වැටකින් ආවරණය කරන්න ඕනේ එහෙනම් මිටි ශාක තමයි දෙන්න ගැලපෙන්නේ S කියලා කියන්නේ ගෙදරට එන දොර අවට ප්‍රදේශය පිවිසුම් ප්‍රදේශය ආකර්ෂණීය වෙන්න ඕනේ මල් ශාක නැත්නම් විස්තර පත්‍රික ශාක පඳුරු මල් ගස් හිටවන්න පුළුවන් එක ලකුණකට තුන ගන්න එක පිටවල ලකුණු තුන ගන්න ලැබෙනවා හරි ඊළඟ තුන්වෙනි ප්‍රශ්නේ තුන ඒ වාරි යෝජනා ක්‍රමයක උපපද්ධති අතර ජලය බෙදා හරින උපපද්ධතියේ වැදගත් ස්ථානයක් ඉන්නේ. ඒකෙදි ජලය රැගෙන එන උපපද්ධතිය ජලය බෙදා හරින උපපද්ධතිය ජල වහන උපපද්ධතිය කියලා ප්‍රධාන පද්ධති තුනක් තියෙනවානේ. ඒකේ ගැන තමයි කතා කරන්නේ බලන සිලබස් කලබල වෙන්න එපා. සාම්ප්‍රදායික ජල බෙදා හරින උපපද්ධතියේ කාර්යක්ෂමතාවය ගොඩනගීම සඳහා යොදාගත හැකි ක්‍රම. සරලව කියන්නේ ජලය බෙදා හැරීමේදී ජලය නාස්ති වීම අඩු කරගන්න පුළුවන් ක්‍රමනේ කාර්යක්ෂමතාව වැඩි වෙනවා කියන්නේ නාස්ති අඩු. එහෙනම් ජලය ගෙන යාමේ ක්‍රියාවලියේ ජලය අපතේ යන වළක්වන්න නම් අපිට පුළුවන් ජලය මාර්ග ඇල මාර්ග කොන්ක්‍රීට් අතුරන්න. අස්සරහා ජලයේ කාන්දු වෙනවා වැඩි. ඒ වගේම තමයි කැඩුණු බිඳුණු තැන් පිළිසකර කරලා ගස් ජල ශාක වැවිලා තියෙන තැන් පවිත්‍ර කරලා ඒ වගේම මේ ඇල මාර්ගයේ හොඳින් අවහිරිත වෙච්ච තැන් පිළිසකර කරලා හදන එක තමයි හරියන්නේ. එතකොට පුළුවන් බෙදා හැරීමේ පද්ධතියේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ලකුණු තුන ගන්න. දෙක. පෘෂ්ඨීය ජල සම්පාදන පද්ධතියක ජල භාවිත උපපද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා
යොදාගත හැකි ක්‍රියාමාර්ගයක් සඳහන් කරන්න. මේ ජල වෘෂ්ටි කියන්නේ පසමතු පිටින් ජලය සම්පාදනයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න පස හොඳින් මට්ටම් කරලා තියෙන්න ඕනේ. ඒ වගේම ඇලි වැටි ක්‍රමය වගේ දෙයක් භාවිත කරන්න. ත්‍රිත්‍රාංක 3. තුන්වෙනි ප්‍රශ්නේ භෝගයකට ජල සම්පාදනය සඳහා උපපෘෂ්ඨීය ජල සම්පාදන පද්ධතියක් භාවිත කරන්නේ නම් එම පද්ධතිය ස්ථාපිත කිරීමට ප්‍රථමයෙන් සැලකිල්ලට ගත යුතු ඉතාමත් වැදගත් පාංශු ලක්ෂණය සඳහන් කරන්න. උපපෘෂ්ඨීය ජල සම්පාදනයක් කියන්නේ පසට යටින් ජලය සපයනවා. එතකොට මොකද වෙන්න ඕනේ? ජල වහනය ගැන හොඳ අවබෝධයක් දෙන්න ඕනේ. ඒ වගේම පාංශු වයනය ගැන. පාංශු වයනය අනුව තමයි ජල වහනය රඳාපවතින. ඒක නිසා මෙතෙන්දී වැදගත් පාංශු ලක්ෂණය අහන නිසා පාංශු වයනය තමයි අපිට පිළිතුරට දන්නේ. දකුණු 3. 4. ජල භාවිත උපපද්ධතියේ අතිරික්ත ජලය එක්රැස් වන්නේ නම් එම තත්ත්වය නිවැරදි කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයක් සඳහන් කරන්න. ජල භාවිත පද්ධතියේ ජලය එක්රැස් වෙනවා කියන්නේ ජල වහනය දුර්වලයි. එහෙනම් ඒක නිවැරදි කරන්න ජල වහන පද්ධතිය දියුණු කරන්න ඕනේ. එහෙම නැත්නම් බෑවුම සකස් කරන්න ඕනේ. ඒ වගේම තමයි ජල සම්පාදනය ප්‍රමාණය අඩු කරන්නත් පුළුවන්. පිළිතුරට ලකුණු 3. B. නිවාර්තන කලාපීය පරිසරය තුළ පලිබෝධ හානි අධික බැවින් කෘෂිකර්මාන්තයේදී පලිබෝධ කළමනාකරණය වැදගත්. ඔව් පලිබෝධ කියන්නේ අපේ භෝගයට අපි වගා කරලා තියෙන භෝගයකට අපි ගබඩා කරලා තියෙන භෝගයකට නිෂ්පාදනයකට හානි කරන. මේ පලිබෝධකෙන්ගේ අපෙන් අහන්නේ මේ කෘෂිකර්මාන්තයේදී පලිබෝධ කළමනාකරණය වැදගත් වෙනවා කියලා ඉවරලා අහනවා. සමෝදානික පරිබෝධ කර්මනාකරණයේදී විස්තර කරන පරිබෝධ පාලන උපක්‍රම 4 අනුපිළිවෙලින් ලැයිස්තුගත කරන්න. සමෝදානික පරිබෝධ පාලනයේදී මූලික තැන ලබා දෙන්නේ භෞතික එහෙම නැත්නම් යාන්ත්‍රික ක්‍රමවලට සහ ශස්ත්‍ර විද්‍යාත්මක පරිබෝධ පාලන ක්‍රමවලට. ඊට අමතරව ජෛව විද්‍යාත්මක ක්‍රම එච්චරම ප්‍රචලිත නැහැ. ඒක තුන්වෙනි තැන තියෙන්නේ. හතරවෙනි තැනට අපි දාන්නේ රසායනික ක්‍රම. ඒ කියන්නේ මේ එකක්වත් හරියන්නේ නැත්නම් බැරිම වුණොත් තමයි රසායනික ක්‍රම භාවිත කරන්නේ. පිළිතුරට ලකුණු 3 ගානේ 4. 2. පරිබෝධ ගැටලුවක් සඳහා කළමනාකරණ විකල්ප තීරණය කිරීමේදී සලකා බැලිය යුතු වඩාත් වැදගත් සාධක 2 මොනවාද? පරිබෝධ ගැටලුවක් වෙන කළමනාකරණය කරන්න අපිට අවශ්‍යතාව නිර්ණයේදී අපි මුලින්ම පරිබෝධකයා කවුද කියලා බලන්න ඕනේ. ඒ වගේම මේ පරිබෝධකයා හානි කරන ශාකය හඳුනා ගන්න ඕනේ. ඒ වගේම පලිබෝධකයාගේ ජීවනයේ මොන අවස්ථාවද ජීවන චක්‍රයේ කුමන අවස්ථාවද පලිබෝධකාරක වෙන්නේ කියලා සොයන්න. ඒ පිළිතුර වලට ලකුණු 3 ගන්න. C. පිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා පිරිවැය ඵලදායී ක්‍රමයක් ලෙස කෘතිම සිංචනය ශ්‍රී ලාංකේය කිරි ගොවීන් අතර ප්‍රචලිතයි. ඔව්. කිරි ගන්න නම් එළදෙන ගර්භණී වෙන්න ඕනේ. එළදෙන ගර්භණී වෙන්න නම් පිරිමි සතෙක්ගෙන් ශුක්‍රාණු ඕනේ. හැබැයි කුඩා පරිමාණයේ ගොවීන්ට පිරිමි සතෙක් හදනවා කියන්නේ අනවශ්‍ය වියදම. ඇයි ඒ? මේ පිරිමි සතුන්ට අපිට නිෂ්පාදනයක් නැහැ. හැබැයි වියදම ඉතාදිත. ඒ නිසා. එතකොට කෘතිම සිංචනය සඳහා අපෙන් අහන ඊළඟ කෘතිම සිංචනය සඳහා ශුක්‍ර සැකසීමේදී ශුක්‍ර ඇගැයීම සඳහා සැලකිල්ලට ගන්න ලබන දෘශ්‍ය පරාමිති 2. අපි දන්නවා කෘතිම සිංචනයට අපි අවශ්‍ය ශුක්‍රාණු පිරිමි ගවයාගෙන් ලබා ගන්නවා කෘතිම යෝනියක් භාවිත කරලා. මේ කෘතිම යෝනියට එක්කහුව වෙන ශුක්‍රාණු ටික දෘශ්‍ය ඇගැයීමක් වගේම රසායනික අනේක්ෂය ඇගැයීමකට ලක් කරනවා. ඒතකොට දෘශ්‍ය ඇගැයීම කියන්නේ පැහැය, පරිමාව, ඒ වගේම දුෂ්්‍රාවීතාවය වගේ සාධක. එහෙනම් පිළිතුරට වර්ණය, පරිමාව, ඒ වගේම ඝනත්වය, දුෂ්ටාවිතාවකින් ඝනත්වය වගේ අදහසක්. ඝනත්වය කියන එකේ නුණු පිළිතුරු දෙකකට ලකුණු 3 ගන්න ලැබුණා. D. අනුචිත ලෙස ගොවිතැන් ගොවිපල සතුන් කළමනාකරණය නිසා පාංශු වායු හා ජල දූෂණය සිදුවේ. ඔව්. ගොවිපල සතුන් නිවැරදිව කළමනාකරණය නොකිරීම සඳහා තමයි නිසා තමයි දූෂණය ඇති වෙන්නේ. ගොවිපල සත්ව පාලන කර්මාන්තයේදී උත්පාදනය වෙන වායු දූෂක දෙකක් නම් කර එක් දූෂකයේ අවම කර ගැනීමට භාවිතා කළ හැකි උපක්‍රමයේ බැගින් සඳහන් කර. මතක තියාගන්න දුවේ පුතේ මම ඉස්සෙල්ලත් කතා කරා MCQ එකේදී ඇමෝනියා සහ මීතේන් තමයි ප්‍රධානම වායු දූෂක කාරක
अमोनिया तीवने के वाला करना तुरंत वह दिन पालने कराने वाला तीवने का वाला करने एवं गेम मीथेन पालने कराने आप द्रव्य नियमित विधि से कार्बना करने का ला बहर करने का करा तूने गाने हतरा काम दे ई ए ए सहा बी वर्गे बीतर आता रहती वेना स्तंभ देखा संधान करा ए ए बीतर है बी टोडा सापेक्ष व शक्तिमत कावचियक सहिताई पीरी सिद्धुई पारिसरिक संचालन प्रसिद्ध स्थान अभी दंडवा अंबकोडियल मिश्रण द्रवसा गणवशन वर्णेपीमें प्रधान हेतु आहारनेथाकोडियल द्रव सह गण हेतु अभी आवश्यक तो एवगेम अलूमिनियम भाजन भाविता क्रम अनेकमायन द्रव सह गणलिसम एक हेतु समजाती मिश्र क्रीम आवश्यक प्रमाण सिद्धु नोकिरीम आना उत्तर दिखा लकने देना बी जंगम कीर्दवी में यांत्रिक अति प्रधान कोटास्तु नामकरण कुडुकोप किरियकतुकिरी में बंधुन रिक्तक पोंपेर प्रधान कोटास्तु लकुनु नमे सी प्राथमिक भीमसक सीमे प्रधान अरमुनु दिकक संधान करण प्राथमिक भीमसक सीमे नपि पसबुरुल करण पांशु व्यूह सकस करण वाल पलाटी पालने किरीम करण जलवाहनीय दुर्वल पसक जलवाहनीय दीवनु करण हरितागार लक्ष्मीवास वगे ओने का भाविता අලුතබිහිව මත්සපටවුන්ගේ වර්ධනය හා පැවැත්ම සඳහා ආහාර වැදගත් මෙහෙයක් ඉටු කරයි. අලුතබිහිව පැටවුන්ට හොඳ ආහාර සැපීමක් කරන්න ඕනේ. 1. විස්තර මසුන් සඳහා සුලභ භාවිතාවන ආහාර දෙකක් සජීවී ආහාර විදියට අපිට ආටිමියා, ටියුබර්ෆෙක්ස් ඒ වගේම මොයිනා වගේ ජීවීන් හඳුන්වන්න පුළුවන්. විවෘතපුඩු පාලක පද්ධතියක් සහ සංවෘතපුඩු පාලක පද්ධතියක් අතර ඇති වෙනස්කම් දෙකක් ලියන්න. විවෘතපුඩු පාලක පද්ධතිය සංවේදක වලින් තොරයි සංවෘතපුඩු වල සංවේදක තියෙනවා. ඒ වගේම මේ පද්ධතිය සංවෘතපුඩු පද්ධතියක් අවශ්‍යතාවය අනුව විතරයි ක්‍රියාත්මක වෙන්නේ විවෘතපුඩු එක නෙවෙයි. හරිනේ. මෙන්නම් ඒක හරි. जी वनांतर जैव विद्युत रक्षित स्थलिमेंट हेतु देखा क्लास्तुगत मे वनांतर जान संरक्षण करना जैव विविधत रक्षा करना नव प्रभेद मेन मेन शतम वनांतर जैव विविधत रक्षित स्थलिया वडात्योग जैव स्कंद शक्ति प्रभव सलकीमठ हेतु देखा नवकर अभी दैवस्कंद विद्यारीडिया प्रचलित हेतु वर्धन भूम पास वर्धक वेगे
රෝග හා පරිබෝධ ප්‍රමාණය වැඩි. මෙන්න මේ සාධක නිසා තමයි හරි. එතකොට එකකට ලකුණු තුනක් ගන්න හම්බෙනවා. අයි ශ්‍රී ලංකාවේ වෘත්තීය සෞඛ්‍ය හා සුරක්ෂිතතාවය හා සම්බන්ධ නීති පිටුම්පතක් නම් කරන්න කර්මාන්ත ශාලා ආඥාපනත කම්කරුවන් දී ආඥාපනත මොක තිබ්බත් ලකුණු තුන. ව්‍යවසායකයන් සමංගයේ ව්‍යාපාරයේ වැඩියෙන් කිරීම සඳහා විවිධ උපාය මාර්ග භාවිත කරයි. ව්‍යවසායකයන් විසින් සුලභව භාවිත කරන ලබන එවැනි උපාය මාර්ග දෙකක් ෂදුවත විශ්ලේෂණය, වෙළඳපොළ සමීක්ෂණ, ව්‍යාපාර සැලසුම් නිර්මාණය. එනම් දුවේ පුතේ මෙතන ලකුණු තුන ගන්න තමයි හැම ප්‍රශ්නිකම පිළිතුරක් සඳහා යොමු. ලකුණු ටික එකතු කරලා බලන්න ඕගොල්ලෝ තනියෙන් කරා නම් ඔයාලට මෙතෙන්දී ලකුණු එන්න ඕනේ ඔය අවුරුද්ද නම් අපිට 240න් තමයි ලකුණු ටික එන්න ඕනේ. අපි බලමු කීයක් තියෙනවද කියලා. එතකොට අද දවසේ රචනා ප්‍රශ්න ටිකත් සාකච්ඡා කරන්න හිතන්නේ නැහැ. රචනා ටික මම ඊළඟ දවසට 18 17 16 තුනේම රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරා. එතකොට අද දවසේ අපි මෙතනින් නවත්තන්න කියලා බැලුවා. ඔයගලන්ට මොනව හරි ගැටලු තියෙනවද? ටීචර් අපුතේ ටීචර් අපිට මේ අර බිම් මැනීමේ චුට්ටක් තියෙනවා නේද? ඒක කවද්ද කරන්නේ? හවු පුතේ බිම් මැනීමේ කොටසක් තියෙනවා. මම ඔයාලට හෙට රෑට කොහොමත් ෆ්‍රී නේ. නේද? හෙට රෑ පුළුවන් වෙන්නේ මම හෙට හවසට දාන්න හිට කරනවා නම්. ප්‍රශ්නයක් නැහැ නේද හෙට? හෙට පුළුවන් ටීචර්.